මිඳුවයි හතයි එකයි හාරසිය පහයි දාහතරයි හතලිස් දෙක පතුවෙේ නම්බරී යාගෙන තියාගන්න වල පන්තති ඔුරුට පස්සේ වටසබ මෙස්ජ එකත් දාන්න දහය දරුව තමයි මහිතරන මෙතරට බහොතරයක්න්න එක ළහහි දරුවු තිව දන්නේ. අද විශේෂ වසිෙන්සාකච්ඡා කරන්නේ දහය දරුවන්ගේ පලවිනිවාරයට නියමිත පාඩම් ටික සහ දරුවන්ට හිට වාරය ාගගේ පටන් ගන්නවා කියරත් තියනෙනවා යි කො හහි දරුවත් ඉන්නවා රයිට් ඉන්න ඉන්නඉද. එකොල හෙටත් වැදගත්යෙකො දෙකොළහහි පළවෙනිවාරට දහයස්වණිය පෙළ පොතෙන්ම ප්‍රශ්න සකස්වෙනෝ විශේෂම බහුවරන්න. හරද බහුුවරන්නද සමහර මේ වෙනකොට සමහර පාසලල වාර විභා ගේවරයිදැන් කොළ මාආනන්ද විද්‍යාල එහෙම ඊයද කොහෙද බුද්ධරමේ තිබ්බ හරද දැන් හෙටත් සමහරුන්ට පටන් ගන්නවා ගොඩක් අයිට දහවිනිදයි පස්සේ දහවිනිද තමයි පටන් ගන්නේ හරිද ආරි හරින ලිංකෙක දාලා තියන පොතේ ලිකගෙන් ගරෘප්පිකට සම්බන්ධ වන්න පොුවන් මේ නම්බරේ ලියාගන්න බිඳුවයි හතයි එකයි හාරසය පහයි දාහතරයි හත ලිස් දෙක ඔකට වටස මෙසජ්ජිකක් දාන්න දහයි දරුණනන් හහි පන්තතිර සම්බන්ධය නොනක කළ මසදජ්කක්ද න්නන්නේ කොළහහි දරුවුණන් එකො හෙන්තතිර සම්න්ධ නො කකලපති වටස මසජ එකක් දාන්න හර දිහමත් ගූපිකට සම්බන්ධ කරන්නන් ේරි පන්ති යනවා සිද්හන් පන්ති තියවා දහයි දරුවන්ගේ පන්තිය වලගේපතේ වාර ඉවරණකම් තියනවා. එකකො හහි ලෙවෙල් භාග ලියනකම් පන්ති කරනවා නතර කරන්නේ අතර මග එක හහි දරුවන්ගේ පන්තිය තියෙනවා සිකුරාධ තියෙන්නේ දහයි දරුවන්ගේ පන්තිය අඟහරුවාද ඒ තියෙන ළම තිය කරන්න බැරුච්ච නිසා තමයි අද පුති පන්තිය දැම්මේ වාරය යුබාගේ ලක්ක කරගන. හරි හරි අතදාන්න බලන්න මට පොඩ්ඩක් බලාගන්න වාරය බාහගේ තවම තිබ ැති යි දහ විනිට තියෙන ඇතුසුම් අදන් බල දහ විනිතා බලාගන්න ඕ ඉන්න අනේ සෙට් එකක්ම ආයියියිආ මේ ටිකේ වාරයඋභාගේ දැන් අද දහයි පන්තියේ පාට කරනවා මහිතුනොත් සිකුරාදා සිකුර අදරෙත් දහයි ළමයිතව පඩමන්දිකක් කරනවා එක කොළ හහියට සිකුරාත් දෙනවා එකොළ හයටත් කරලා දෙනවා හරද මේ ඉවරවලා මම දාන්න දහයයි දරුවන්ට මේ දෙදස් දාහත දහට දහනමය බස්නා හිර පලාත් ප්‍රශ්්‍රපත්තරටික දැම් ඒකගේ උත්තර ම දාන්න වාලේ උදත් බලා ගන්න තර උත්තරල යන්නන්නේ කොමතික ලාගන්න පලුවන්න්නේ හරි හරි පොතේ අපි වැඩේ පටන් ගමු දන්න යාලු ඉන්වන යාළුවන්ට සූම් ලිංගික සයා කරන්න හරද සූම් ලිංකිිකත් දාන්න මෙ චට්ටකට මේ හැපිට හේට බුදු දරමේ ඉතින් හොඳ ලියන්න හරද මම දැන් අද කරන්නේ පුතේ පේපර එකක් සකච්ඡා කරනට වඩා මෙ දහයේ පලවෙනි වාරට නියමත පාඩන් ටික කරලා දෙන්න හරද පළවෙනි වාරට පපුතේ පාඩන් හතත්වය නොම් පළවෙනි පාඩන් හත මුල් පාඩන් හතෙන් තමයි පළවෙනි වාර පරීක්ෂණයට ප්‍රශත කකස්වන්නේෙත් දරවෙත් දෙන්නේෙ දාලාල දෙබන අටනි පාඩමනුත් ප්‍රශ්ට කකස් කරනවා කියලා හින්දා අටවෙනි පාඩමත් කරලා දෙඩ කෝ කියලා දාලා තියෙනවා පැහැදිරිද අටවෙනි පාඩම එකත් කරලා දෙන්නඩ කියලා දාලා තියනවා හරද හරි දකොට පුතේ මේ හරි මගේ පොඩ්ඩම් මතක් කරන්න එකොල හි දරුවන්ටත් ඇදගත්න්නේ ඒටික හරි ම වේගෙන් කතා කරනවාටිකක් හරි ලාස්ෙ එක ෙකෝටිනි එක ගන්නන්නේ කොම ගන්න මට වටස මැසජිකක් දන්න දන්න රෙකෝඩ එක දෙනවා හබ නොමිලේ කරන වැට මේ රෙකොඩ් දෙන්නේ එන නොත් කමන්නන්නේ මට ෙකොඩින් දාලාතියෙන්නේ වට දෙන්න අටවෙනි පාඩම දහ ඒපතයමකදද අනුසස් දැකසිල්වත් අනුසස් දැකසිවත්යමු අනුසස් කිය ආනිසංස ආනිංස අනුසස් කියන්නේ ආනිසංස එතකොට සිල්වත්වීමේ ආ නිසංසතියනවා හරි අපි මුලින්ම කතා කරමක මොකක්ද සීලය කියන්නේ කියලා වලගේ වාර විභාගෙන එඉඩ පුළුවන්. පස්නයට පරත්නගෙන්න්නේ නෑ දැන්ගේ සහරහිට වනට අහන්ඩ පුළුවන් හරි පලවිනි පාඩක් හතෙන් තමයි ප්‍රශ් සකස්වන්නේ එනමු සමහරයට අටවෙනි පාඩමලුත් හවා එක මන්දන්නේ මොකක්ද කියලා. හරි අනුසස් දෙක සිල්වති මොකදපුත සීරයේ කියන්නේ සීලේ කියනෙ මොකක් දෙ කියලා දැනගන්න ඕන මේ නම්බරි දාගන්නේ. ල සීලේ කියැන ොකක්ද කළදාගන්න ඕන දැනගන්න ඕන හරද හරි මොකදද පුතේ සීලේ කියන්නේ අන්න එක දැනගන්න ඕන සීලය යානු සීලේ කැල කියන්න පුතේ කායික වාචසික සංවරය පැහැදිරිද කායික වාචසික සංවරය ඔලන් නිිකම් මහ කරින් ඇතුව පෑනක් කොලයක් කරගන ලියගත්තත් කමක් නෑ පැහැදිලිද හරි කය වච්චනය සංවර කර ගැනීම සීලේ කියලා කියනවා. කායික වාචසික සංවරය මෙතන දී එහමලි වනඟති ද ලුණ ලකුණු දෙකේ ප්‍රශ්නකට ාවොත් එහෙම සීලේ යන කුමක්ද දොරලලෙන කායික වාචසික සංවරය ලකුණු දෙකේකට ලකුණු තුනේකට වගේ වත් එහෙමති පොඩ්ඩත්ව ලියන්න අරි එතකොට කොහමදලියයන්නේ ආයික මාජිසික සංගෝරය පුතේ කයයි වචනය සංහෝර කර ගැනීම සීලේ කියනවා. ඇයි මේ දෙක සංවර කරගන්න ඕන. කයි නිසාහ වච්චනයෙන් නොමනා වැඩවෙනවා. කයිනිසාහ වච්චනයෙන් අකු සල සිද්ධ වෙනවා. පැහැදිට කයිෙන් වචනයෙන් අකු සල සිද්ධ වෙනවා. එනිසා ඒ දෙක සංවර කරගන්න ඕන. හරි දු කයින්නනේව කියත් තියෙනව කයන්නන අකුසල්පුතේ තුනක් තියෙනවා කියත් තියෙනවාද තුනයි මනවාද. පාණාය ඊළඟට අදත්තාදාානය ඊළඟට කාමමිත්‍යාචාරය. හරද මේ ටික තියෙනවලගේ දහයපොතේ දොළොස් වනි පාඩම කර්මයේ පාඩම මුල තියෙනවඔන්න. හරි ඇතුර ප්‍රාණගාතය අදත්තාදානය කාමිත්‍යචරය කය සංවර කරගත්තු පුද්ගල යපුතේ මේ තුන කරන්නේ. මොනතුරද ප්‍රාණගාතය කරන්නේ. අදත්තා අදානේ සොරකම කරන්නේ කා විත්‍යාචාරය කාමය වර්දවැ හැසිරන්නේ. හරද කාම මිත්‍යාචාරය කාමේ වර්දව හැසිරන්නේ පස්කම් සැප වැරදි විදිහට විඳන්නේ යන්න. විදිීන්ට යන්නේ විදින්ටයන්න. හරි එතකොටට ඔන්න මේ තුන්න නොකර ඉන්න කොට මේ තුනෙන් ඇත්තලා ඉන්නකොට කායික සංවරය ඇතිෙනවා. හරි ළඟට වාචසික සංවරය? වචනය සංවර කර ගැනීම වචනයෙන් සිද්ධ වෙනාපොති අකුසල් හතරක් මොනවාද මුසාවාදා හරද එකැන බොරුකීම පිසුනාමාචා කේලාම්කීම ඉළඟට පරුසාවාච්චා රලු වචනකීම ඉළඟට පොතේ අනිත්තකමකක්ද සම්ප්ප ලාපා හිස් වචන කීම හිස්වචන වැඩක් නැතිවා අර්ථශූර්්‍යයවා නරථකාරී වචනකීම හ එතන මෙන්න මේ හතරෙන් ඇත්තනකොට වචනය සංවර වෙනවා හරි තර සීලේ කියන්න පොතේ මෙන්න මේ කයින් හා වචනයෙන් සිදුවන වැරදිවලින් ඇත්තනකටේ වැරදිවලින් ඇත්තනකොට පොතේ ඒ පුද්ගලයා තුල හික්මීම තියනවා සංයමය හික්මීම සංවරකමැතියනවා එසස් සීලේ කියන්නේ කායවා චානන් සමෝධානන් සීලං කය වචනය සංවර කර ගැනීම කායිකවාචසක සංවරය තු ලකුණු තුනක් ගන්න එක ඩාවොත් එහෙම මේකත් ලියන්න ද ලකුණු දෙකක් ගන්න එක ඩාවොත් එහෙම සීලය යනු කායිකවාචිසික සංවරයයේ ලකුණු තුනෙක ඩව සීලයන කුමක්දයි දක්වන්න කියෙන ඇතල යන සීලේ යනු කායිකවාචිසික සංවරය එනම් කයින්සා වචනය නිසි දදුන අකුසලයන්ගින් ඇත්වීම සීලයයි ඕන වෙලාව තිබ්බොත් මෙන්න මේ තුනෙෙන් ඇත්තීම මෙන්න මේ හතරෙන් ඇත්වම කියලක් දාන්න පැහදිලිද හරි ලකුණු පහේකටත් හන් බලුවන් එතකොට ති මේ ඔක්කම දන්නත් ඕන සීලේ ප්‍රබේ දත් තියනවා කෙළ වවත් දාන්න ඕනම් හරි ඔන්න දැ මේක ගැටලුවහන්න ගැන මේ වලට දැන් ඔොලුට අන්ඩ ඇතිනේ ඔලෝට හරි කොහට ර න්න ද නේද ඒකන හරි එතකොට ඊ ලග අල දැනගන්න ඕන පොතේ සීලේ ගැන කතා කරනකොට හරිද සීලේ දෙැත් ප්‍රධාන වසය ප්‍රබේද දෙක්කට යනවා. ප්‍රබේද දෙක්කට බෙතනවා. චාරිත්‍ර සීලය උවාරිත්‍ර සීලයේ. සිික්‍ෂා පදයක් සම්පූර්ණ වෙන්න මෙන්න මේ චාරිත්‍ර වාරිත්‍ර කිය දෙපැත්තම පුතේ සම්පූර්ණ වෙන්න ඕන. චාරිත්‍ර කියනකට කියනවා සමාධානය කියල. සමාධානය. සමාධානී සතපේවාහැමනෙවෙේය වාරිත්‍ර කියනවා එකට කියනවා. විරමණය කියලා. හිරමනයහෙමනෙවෙයිය. චාරිත්‍ර වලට කිය නපුතේ තව වචනයක් සිරිත් කියලා. වාරිත්‍රවලට කිය නවපුතේ විරිත් කියලා. විරිත් අන්ටහෙමත් නෙවෙයිය ඔන්න. එතකට බලඩකෝ හරද සීරය ප්‍රධානවාසයෙන් මේ විදිහෙන පුතේ ප්‍රබේද දෙක්කට බෙදෙනෝ. චාරිත්‍ර. වාරිත්‍ර නැතන් සමාධානය විරමණය මුලින් වෙන්න විරමනය. හරි ත ශික්‍ෂාපදයක් සම්පූර්ණ වෙන්න මේ දෙපැත්තම මේ අංස දෙකම සම්පූර්ණ විය යුතුයි. ශික්‍ෂාපදයක් සම්පූර්ණ වෙන මේ දෙපැත්ත මෝන. දෙපැත්ත ඕන එක පැත්තක් ඉතර තිබුත් අංසභාගි. පොදේ විරමණය කෙනෙගේ අදහස වෙන්වීම කියන එක වෙවීම ? Waritra, වෙවීම වෙන්නීමම් අපි වෙෙන් වෙන්න තරමට කියන දේවල් කොම දුහලාගන්න කළ සිදු තියරනේද සමාධානයක කියන්නේ යුක්තවීම හද කළ යුතු යහපත් දේ කියලත් කියනවා ක යුතු කළ යුතු යහපත් දෑ කළ යුතු යහපත් දෑ කියලත් කියනවා සිරිත්වලට නැත්තං චාරිත්‍රවලට විරමණය නොකල යුතු අයහපද්දී නොකල යුතු යා පද්ද නොකල යුතු අයහපද්ද පැහැදිරිද හරි තකොට ප ප්‍රශ්දයන නම්බදේ දාානට චට්ටකට එම බලලා එවටත් උත්තර දෙන්නම් හරද රයි් රජන ප්‍රශ්නටිකක් තමාරුයි පොඩ්ඩක් ලියද හරි කියල දෙන්න ඇේ අද මේ පාඩ ි රුට පැස ටි ල න්ක නල වාර හ වැලක්ුණු ගන්න ටිකේ කර හර ර නිප අද ඉස්සරමේ තෙරි කොඩස්ටි විර කරලා ප්‍රශ්න පත්‍රපි සකච්චාරුමන් රූපටක්දන්නවා. හරි දැන් අහගණ්ඩකු හරි කොරපතේ මෙන්න මේ විදිහයට සීලයේ ප්‍රධාන වසයෙන් ප්‍රබේත දෙක්කට බේදෙනනවා චාරිත්‍ර සහ වාරිත්‍ර කියලා. ඊළඟට පොත සිික්ෂායක් සම්පූර්ණ වෙන්න හරද මේ දෙපැත්තම තියෙන් ඕනද අපි බලමුොකෝ මේක උදධාන කරන පානාාතිපාතා වේරමනී සික්ක හපදන් සමාධයාමේ පානාාතිපාතා වේරමනී වේරමනී කියන්නේ විරමණේ පාලයෙන් වේරමණය කරුතු විරමණය විරමණය කන වෙන්වීම. තුර ප්‍රාණගාතයෙන් වෙන්වීම ප්‍රාණගාතයෙන් වෙන් වෙන එක. අපි ප්‍රාණගාතයෙන් වෙන් වුනාට විතරක් මධපුතේ ශික්ෂාපදයක් සම්පූර්ණ වෙන්න. සිල්වත් දෙන්න. තව පැත්තත් තියනවා. ප්‍රාණගාතයෙන් වෙෙන් වෙන්න ඕන වගේමත මයිපුතේ සමාධයාමි සමාධානය. අපි තුළ තියෙන් ඕන කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ඒ පැත්තත් තිෙන්න්න ඕන. තුරයි දෙපැත්තම වැදගත්. එක පැත්තත් තිබ බොත් මදි. සමහරය? ද සමහරය ෙවල්වල කුකුල්ු ඇ කරනවා වුරු ඇතිරනවා හරක් ඇති කරනවා අහපු හම කියනවා අපි ඇතිකරට මරන්නේන එවුණ ඇ විකුණ නොමරණඩන. හ නමුත් පොතත් තමන් නොමැරුවාට තමාතුළ තියෙන්ඩ ඕන දයවානු කම්පාව කරුණාවෙනනේ පත් එව් වගෙන් යුක්ත වෙන්නවා ය දෙපැත්ම සම්පූර්ණ වූ තැන තමයි සිල්වත්වෙන්නේ සීලේ කියන එක සම්පූර්ණ වෙන්නේ අ අධින්නාදානම් වේරමණ සොරකමෙන් ඇත්තීම. සොරකමෙන් වෙන්වෙන්න්න ඕන වගේම තමයිපතේ අපි තුලතියෙන් ඕන අන් සතු වස්තුවත් දැක්කහම ආසාවැති කරගණ්ඩ හොඳනේ ආසාවිෙන් තොරවෙන්න ඕන. ආසාවැති කරගන්න හොඳන. කාමේ වර්දවය හැසරණකෙන් වෙන්වන්න ඕන වගේම තමයි අපි සතුකාම වස්තුූන් දැක්කහම රාගිකව බලන්ඩත් හොදනෑ. ොරු කියනකෙන් ඇත්තෙන් ඕන වගේම තමයි අපි සත්්‍යය වචන කතා කරන්නත් ඕන ඔවිදර දෙපැත්තම තියනවා. තයි දෙපැත්තම සම්පූර්ණ නහම තමයිපතේ සිල්වත් වෙනව කියලා කියන්නේ පැහැදිලිද හරි ත්‍ර මේදක මතකතියාගන්නෝ ඔය වචන වල අදහස්සෙන් එබොහෝදුරට විරමණය හා සමාධනය යනු කුමක්ද ධයන වචන වලලාර්ථ දක්වන්නේ හෙම හන්ඬ පුළුවන් ගැබුරින් අහන්නේ වලගගේ එතොට ඒකක් හාර. ඊළඟට පුත්තේ දැන් සීලේ විවිධ ප්‍රබේධ තියනවානේ දහයි දරුවන්ටම් මහාලොකොට සංකීරණෑ සී සීලයේ තවත් ප්‍රබේද තියනවා. පන්සි ගිහියාගේ නිත්‍ය සීලයේ පංචසීලයේ සිංචපාලය නෙමය ගිහියාගේ නිත්‍ය සීලය පංචසීලයේ. අට සල් පොය දවස්සල සමාධන් වෙන්නේ ආජී වස්්ටමක සීලේ ඔහොමත් තියනවා. ඉළඟට දස්සසිල් සාමනේර හාමුදුරහි මාරක්ෂා කරන්නේ දසසිල් උපසම්පද හාමුදුරුවල තින උපසම්බදාසිිල් වෙචතොරදුර යන්්ඩෝනෑ. හරි එතට වාලට තියෙන නිත්‍ය සීලේ තමයි ගේහසිත සීලේ තමයි පංච සීලේ කියන්නේ. හරි ඊළඟටපුතේ ගුප් එකට මැ්න්න පුළුවන් චැට් එකට දාලා තියෙන ලිංක එක ගුප් ලිං එකක් දාලා තියන්නේ හරදර ඊළඟට පුතේ හරි ඔන්න දාලා තියෙන පුතේ ඇලුත්තෙන් අප ඇඩ්ුවවෙන්න ගුප් එකට ඊළඟට ල දැනගන්න ඕන දහයි දරුෝ හරිද සීලේ ආනි සංස හරි සීලේ ආනි සංස පහක් තියෙනවා යාලග පොතේ දාලා. එව්වනං කටපාඩන් කරගන්න ඕන පොතත් ළඟට ගන්න ඕනේ පෝඩ්ි කොක්කම ලියනිෙකුත් වෙලායිනවනේ මොනාවා තියෙන අනි සපහ පොතේ මහත් වූ බොහග සම්පත්ධ ලබීම කීර්ති ප්‍රසන්සල් ලැබීම මරණින් මතු සුගතිය ඉපදීම ඕනෑ ඕනෑ මවස්ථාවක පිරිස මැද සභාවක් මැදදි බයනතුව නිර්යි විදිරිපත්වය හැකිවීම. සිහි මුලා නොවී කළුරිය කිරීම. මැරෙනකට හොඳ සිහියෙන් මැරෙන ෙට්ට පොද්ජ වෙන මැරුණට පසේ සුගතියප දෙනවා. ඒවගේ සිල්වත් පුද්ගලයාගේ කීර්තිරාවේරෙනවා. ඕනෑ අවස්ථාවක පිරිසක් මැද සභා මැද සභා කන පිරිස. පිරිසක් මැද නිර්භයවපුතේ ඉදිරිපත්යෙන්න්න පුළුවංකම ලැබෙනවා. බයිනතෝ කතාවක් කරඩේම සමහරයි කතාවක් කරන්න කොහ විව්ල නොන චූත්‍යන සහර වෙනවත් එක පඩයන. බයිවින්නවන්නන්නේ පුරදදු වන්නු චටිකාලදලනේ හර ඒළඟට මහත් වූ ූධ සම්පත්පත් කරගන්න පුුව. හදලිද හරි දැන් අපි අරද ප්‍රාණගාතය සොරකම ඊළඟට පුතේ කාමය වරද වැහැසිරීම කරමේ පංච සීලය මේ සිික්ෂාපද පහ කඩකොරොත් ඒ කඩ කරන පුද්ගලයා පස් පව් කරන පුද්ගලය කරට සලකනවා පස් පව් කියන්නේ මොනවාවද. පස් පව් කියන්නේ ප්‍රාණගාතයේ සොරකම කාමය වරද වැහැසිරීම බොරුකීම සුරාපානය දොර ඔන්නය සික්ෂාද පහක් කඩරනවනම් පුද්ගලෙක් ඒ පුද්ගලයා පස් පව් කරන පුදගලෙක් කරඩ සලකනවා. පස් පව් කරන පුද්ගලෙක් කට සලකනවා. හරිද එතොන මේ පංචසීලයට අනුව ජීමත්වෙන වනං පුතේ ඒ පුද්ගලයට මහත් වූ බෝග සම්පත්වෙ ලැබෙනවා. දැම් බලන්ඩකෝ සුරාව සුරාවට ඇබැහෙ වනාම. සූදුවට ඇබබැහෙ වඋනාම කාමය මරදවැෑ හෙසෙනෙන්ට යොමෝ නහම හොකද වෙන්නේ. අපේ තියන මිල මුදල්ල ධනේදේ පළ මිියක්කෝම විනාස වෙලාන බද්කාල හිටියන මහද සිටුවරැ කලෙක්ෙන ඒය ඒයාගේ ඕනයි සිටුමරි දිය නිය දෙන්නම එකන ගත්ඒවත්නයගේත් පරම් පරාවෙන් හම්බෙච්ච ධනය තිබා අන්තිමේද පොකද එන්නේ හැමටේ සුරාවට සූදු ැබැහුුණන්තිමේදී මේ තියන ධනය ඔක්කෝබ විනාස කරමින් වටපුතේ සුරාවට සූදුවට අන්තිමදී හිගන තත්ත්යට පත්වනාා යාචකයෝ වගේ කටයුතු කරන්න සිද්ධෝනනා එ වෙනවා දුරාචාර කලට නැබරුණහම සූදුුවට සුරාවට රේස් දා්ඩ වඩ ගියාපු හම ක්‍රමේ දේපල නැති වෙනවා ඒයි ඇත්න කුට පති අපේ දේපල සුරක්ෂිත වෙන මහත් වූ බෝග සම්පත් ලබන පුද්ගලේ බොට පත්වා පැහැදිලිද ඊළඟට තවක් සොරක මෙෙන් නෑත්තෙනකොට අනිත් අක දේපල සුරක්ෂිත වෙනවනේ දේපල ආරක්ෂා වෙනවා දේපල අරක්ෂා වෙනවා පන්සිල්ල ආරක්ෂ කරන පුද්ගලයා මානව අයිතින් පහක් සුරක්ෂිත කරනපුදගෙලේ බොඩ පත්වනවා පලවිෙනින් ජීවත්වීමේ අයිතිය දෙවිනිියකින් දේපල සොරක්ෂිත වීමේ අයිතිය. තුන්ගනි සික්ෂාපදය ආරක්ෂා රීමෙන් සාමකාමෙන් නිරවුල් පවුල් ජවිතයක් කත කිරීමේ අයිතිය. බොරු කියනකෙන් ඇත්තුම සත්‍යය වචන කතා කිරීමේ අයිතිය. සත්‍ය කතා කිරීම. රොන්නයි විදිහටපුතේ හරද වැදගත් වැදගත් කරුණු පහත් තමයි පංචසීල. එනි සපතේ? සිල් ආරක්ෂා කරන පුදගල නැ තන් සිිල්වත් පුදලයා මහත් වූ දේපල රැස්ස කන මහත් වූ දේපල වලට අයිතිකම්යිති වයිසකම් කෙන පුද්ගල බෝඩ පත්තෙනවා ඉලට යාගේ කීර්ති නම ඇත් පැත්තරෙනවා ැ සුරාවට ඇබැ වෙලා නැත්තනම් කාමයවරදවැෑ හැසරේ නැත්නම් බොරු කියියන් නැත්තං සමාජයේ එයාගේ කීර්තිය පතුරුණන සමාජය ඔහු පිළිබඳව කීර්තිනව කි මෙමින් නේ දොහු පිළිබඳ බොම උදම්මන නවා ඔහු පිළිබඳ ප්‍රීතියෙන් කතා කරනවා අර පුද්ගලයා සූදුවට ැබැ විච්ච කරෙක්න ේ බූරු ගහන්න අරක්කු බොන්නේ කාමේ වරද වැහැසරෙන්නේ බුරු කියන්නේ එවිදි රනිත්ත අපි කැෙන කතා කරමවා. තු කීර්ති නාමේ ඇතිරෙන කාරණාවත් තමයි පොති සිල්වත්වීම.කොට සීලයේ තවත් ආනිසංසයක් තමයි කීර්තිය පැතිරීම. අනිත් එක දන්නවා මහත් වූ බෝග සම්පත් ලැබීම. තව තියෙනවා. බයනැතුව ඕනෑම පිරිසක් මැද බයනතුව කතා කරන්න පුළහංග මැලැබෙනවා සමිතියක් වේවා මළගෙදරක් ඒවා බණගෙදරක් ඒවා මගුලගෙදරක් වේවා. නේද. එතකොට වෙනත් උස්සවයක් වේවා. බයනතුව කතාරන්න ඉදිරිපත්ව මොකද ඒයා දුරාචාර කරලා නෑනි. තමන්ගේ ආත් මේ පිරිසුදුයි කියලය දන්නවනේ. පස් පව් කරල නෑනෙ. නිසායි යාත් යට බය ඇතිවෙන්නේ කතා කරන්න පුළුවන් බයනැතුව. කවුරුත්යට චෝදනා කරන්නේ. එය පස් පව්රන්න නති කෙනෙක් නිසා දෙසාපතේ පිරිසක් මැද බය නැතුව කතා කරන්න පුළුවන්කම ලැබෙනෝයාට ො එයා සත්්‍යය කතා කරන නිසා බොරු කියනෙකින් ඇත්වීම නිසා පන්සිල් ආරක්ෂා කරන නිසා පැ අපි බනෝල ගගේ පුහන් බලන්නක සමහරකට්ටිය අරක්කු බොන එක අනිස් ශික්ෂාවපද හතර හයිියෙන් කියනවා සුරාමීරය කියන්නේ සද්ධනතුව න්නවා කොටු පයින එක තෙවුරු අද බන්දන්න කා මේ මරද වැැසරෙන එකන ඒක කියන්නේ අනිත්‍යව කියන ඒකට පංචසීලයක් වෙන්නේ තුට හතර සීරයක්න්නේේ. නේද හතර සීලයක් එතකොට හරි ඊල පති සිහිමුලානොවී කලුරිය කරනවා හ දැම් බලන්ඩුකු ප්‍රාණගාතයදී අකුසල් කරන පුද්ගල පොතේ මරෙනකොට තමන් කරගත්තුවර පාප් නේද තමන් කරගත්තුවර පවු් තමන් මරණයට පත්වන අවසාන අවස්ථාවේ සිහයට නැගෙනවා. මැරන මොහොතේ පහලවන අවසාන හිතර කියන්නේ චුත්ති සිත්ත කියලා චුත්ති සිත්ත චූසිතනේ චති සිත ත්ේ අවස්ථාවයි පහලවන හිත. චුත්ති හිත චුත්තුූප පාතඥානය බුදු හඳරල තියෙන්. එදකට පුතේ මරණාසන්න ොතේි පව් අකුල් කරගන තියෙනවනන් ඒවා අපට හිතට නැගෙන ඇතකොට ඒ අවස්ථාවේ මැරුනොත්තේහෙම අපි පරලොව ජීවිතයේ දුගතිගාමී වෙනවා. චුන්ද සූකරරික ඌරු යද්දා බලන්නකෝ බුද්ගේව අනාේල් පරරිේ චුන්ද සූකරක රු ඇත්්ා කොච්චර ූරුමරණනවද ඌූරමල්ල ජීවත්තේ අන්තිමතිේ මනස්සයා මැරෙන්න්නේත් ඌර මරණ විදිෙට කෑග ර රනට. ආන් විදිරේ කෑකගහ තමයි මරණයට පත්වවෙන්නේ තන්ති මෙරි දුගතියපදවෙන්නේ එසා අපි ප්‍රාණගාතාදී අකුසල් කලොත් මේ ශික්ෂාපද කඩ කොලත් පතයේ මරණාසන්න මොහොතේදී මකද වෙන්නේ සිව සිහට නැගෙනවා සිහි විකල් වෙලා මැරෙන් සිද්වෙ වෙන සිහයේ මැරෙන්ඩ සිද්දවෙෙනේ දම්මික උ පාසකතුමා බලන්නකු දම්මික උපාසකතුමා පතේ මරණයට පත්වෙනකොට දෙවිවරු ආව මේයාම දි්‍ය ලෝකයට ගන්න මතුර සති ට්ා තුතරෙ ත්ජනා කරද මරණයට පත්තෙන්නේ. දිව්‍යලෝක දිවියපුත්‍රයේ බෝඩට පත්වෙනවා අන්න බලන්නකු. නේද සිහියෙන් මරණයට පත්වෙනවා සිල්වත් අය නිසා සිහිමුලා නොවී කවදාවත් කළුරිය කරන්න ෑ මැරෙන්නේ නෑ. ඒට මරණින් පස්සපතේ දුරාචාර කකරපු කෙනෙක් නවන මෙ අධ්‍යාත්මික දියුණුවක් ලබපු කෙනෙක්න අධ්‍යාත්මික සංවරයකින් යුක්ත කෙනෙක්න මේ අ අපතේ මරණ පස්සේ සුගතියකමයි පතේන සැපතියනව තැනවකමයි. ඉප දෙන්නේ නිසා ඔන්න ආනිසංස පහ දහය දරුවෝ එක හ දරුවෝ කවුරුත් අනි වාර්ය මතක තබා ගන්න ඕන එකල හ දරුවුණන් කොහමත් මතකතාරගන්න ඕන පැහැදලිද හරි ඉපතේ සිල්වත්වීම මගින් ශස්ස ජීවිතයට යාලගේ ජීවිතරට ලොකූ ප්‍රයෝජන ලැබෙනවා එහෙම ප්‍රශ්නත් දහන්න බලුවන් හරද සිල්වත්වීම මගින් ශිස්ස ජීවිතයට ලැබෙන ප්‍රයෝජන ලියන්න එහෙමත් අහන්ඩ බලන් ප්‍රශ්න සීලයේ සිස්ස ජීවිතර වැදගත්වනාකාරය පැහැදිලි කර ොමහණ පුලුවන් ඉගන ගන්න ලමයි වුණ හම කුඩාකාල ඉඳල සංවරකම කියනක ඇතිකර ගන්න පැ විනේ ගරුගවීම තියනක ඇතිකර ගන්න පැ. ස කඩාකාලය ඉදලා ඔයා ලගේ කායික සංවරය ෝල හදාගන්න නොවාචසික සංවරය හදා ගන්නවත්. මොකද අපි මේ කරන ක්‍රියා ප්‍රකාශ වෙන්නේ කයින් වචනයන්නේ. මනසින් ප්‍රකාශ වෙන්න එදනලුත් ක්‍රියාව වෙනවා සමය අපි කරන ක්‍රියා එලියට යන්නේ ප්‍රකාශ වෙන්න කයෙන් වචනයෙන්. එනිසා මේ දෙක සංවර කරගන්න ඕන. එනිසසා ඉගෙන ගන්න කා ඉදලම ශිෂ් ජවිතය ඉදලම පොති කෙන්න්නන ප්‍රාණගාතයාදී වැරදිවලින් ඇත් එෙන්න්න ඕන වචනයෙන්ගන බොරුකීමදී අකුසලයන්ගේෙන් නැත්තෙන්න්න ඕන. අරද ඌූුවගෙන් ඇත්තනකොට මේ ශිශ්‍ය ජීවිතය තුළ කුසලයට නැබොරු වෙනවා. ශිෂ්‍ය කුසල් කරන්න පෙළබෙනවා. සංවර සීලී වින ගරු සිි්ට සම්පන්න පුද්ගලෙක් ශිෂ්‍යයෙක් බෝඩත්වේෙනවා. හොගෙන් කවදාවත් පාසලටවත් ගමටවත් රටටවත් සමාජයටවත් අවැඩක් වෙන්නේ කුඩාකාලය දලා හික්මීමෙන්ක්ත ජීවිතයක් ගත කරන්න සමයාවෝ තරුණ වෙනකොට වයිසනයනකට මෙ බොහෝමත් ්‍යහාත්මික දියුණුවක යුත්ත පුදගලේ පොඩත්වන නිසා. ශිෂ්ෂ ජීවිතයේ තුළම් තිබීතුම කාරණාවත්තමයි සීලීගයෙන් එවිදිහට මේ බර කල ේ පත්තර බරල ප්‍රශ්න හන්න පුළුව ඔනොතඒ පාඩ ිීරයි. ඇැලිද ඒ පාඩ වීවරයි දැ කියල දුන්න ටික තේරුුණා නේද ගැටලුවක් නෑනේ පාඩම කියවන්න ඕන හරි පාඩම කියවන්න ඕන හරි දැන් අපි යමු හරිද තවත් පාඩමකට අටවෙනි පාඩමෙන් ම පැහදිලි කරල දුන් ඒක ඒ කෙ හිතන ප්‍රශ්නත් තවන් මංවාලට පොඩ්ඩක් කියල න්න. ඊළඟට පුතේ වාර්ය භාගට අනි වාරෙම්ම ප්‍රශ්න එන මාතෘකාවක් තමයි මොකක්ද ඔය දම්ම පදේ තා දම්ම පදේ ගාතාටික අනි වාරයම් පාඩන් කරගන්න පැදිි දම්ම පදේ ගාතාටික පුතේ අනි වාරයම් පාඩන් කරගණ්ඩ ඕන පැැදිරිද? අනිවාරයෙන් පාඩන් කර ගන්න ඕන පොතේ දම්මපදේ ගාත්තා ටික පැහැදිලද ගාතත් තුරණේ තියෙන්නේ අතදාන්නට බලන්ඩ ගාථ ටික පාඩන් අය ඔය ගාථත් වුණ පාඩන් අය අවංකවල් අතදාන්නේ මට පේන් අතදාන්න වෙන කොහටුවත් එෙමෙන දන්න පැ ඔව මට පේන්ඩ ඕ රයියිට් ගොඩක් අයිට පාඩන්නේ පාඩන් කරගන්න ඕන තේරුණාද. මම එක පාරක් කියන්නම් දම්ම පදේ කියන්න ම කද්ද එකක හහි දරුවන්න ගාතා නමයත්ති නො එක හහි දරුවන්න්න ඕන ඒ ගතා නමේම පාඩන් කරගන්න ඕන දහය දරුව ඔය ගාතාත්තු වන පාඩන් කරගත්තහ මැඇති. එකො හහි දරුවන්ට ගාතා නමේම සහත් නමේම පාඩන් කරගන්න තේරුමක් එක්ක. පොතේ තියෙන ගාථටික. ධම්ම පදේ කියල කියන්න බතේ කුද්ධක නිකායේ, ුද්ක නිකායි සූත්‍ර පිටකයේ කුද්දක නිකායටයත් ග්‍රන්ථයයක් ප්‍රතිය බුදුහාමමුගරෝ දේශනා කරපු සූත්‍ර දේශනා කොටස් පහකට බෙද නඕනේ පළවෙනි සංගයනාවේදී දීග නිකාය මජම නිකාය සංගෘත්ත නිකයාදී වසයෙන්. ඒ නිකා පහෙන් කුද්ධක නිකායට අයත් ග්‍රන්ථයක් තමයි දම්ම පදේ කුද්දක නිකායට අයත් ග්‍රන්ථයක් පොතේ මේකට ගන්ථ පහළවක් අයත්වෙන පහළවෙෙන් එකක් තමයි දම්ම පදය කුද්ද කනකා අයට ගන්ත පහලවක් අඇත්වන පොතේ පහළවෙෙන් එකක් තමයි දැයි යන්න පොතේ දහයි හත්ත නි පාඩම අගේ දලා මොලට එන්නේ හරිද එකක් තමයි පොතේ දම්ම පාදය මේක බෞද්ධයාගේ අත් පොත හැටියට සලකනවා අත් පොත කියලා කියනවා හස්ත සාරග්‍රන්තය කේලත් කියනවා. තවවච්චන තියෙනවා. ධර්මමාර්ග පටිබදා මාර්ගේ ඉවවතින් ඕන මටික මතක තියාගන්නකෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරලද ධර්ම කරනු සංගෘහිත කරලා තියෙන හස්ථසාර ග්‍රන්තේ හැටට දම්ම පදේ සලකන්න පුළුවන්. මේ ධම්ම පදයට වක්ග විසිහයක් අයත්වෙනවා. වක්ද විසිහය වර්ග කොටස් විසිහාය. ගාථ කියද ගාතා තියෙනපතයේ හාරසිය විසි තුනක් නිධානකතා දෙසය අනුනමයක් තියනෝ හරද නිධාන කතා මේ ගාථ දේශනා කරන්න පසුබිම් මිච්ච කතා නිධාන කතා එව තියෙනවා දෙසය අනු නමය පැහැදිලිද මේ දම්ම පදේ ගාතා. හාරසිය විසුතනයෙන් දහය දරුවන්න තියනෙ කී ඇද පාඩන් කරගන්න ඔේ පාඩමට තුනයි ඔය තුනත් පාඩන්නත්තනන් ඉති ලැජ්වවෙන්න ඕන බෞද් දරයෙක් වු හම දමපේ ගාතවද ගත් පාඩන්නනතන් ලදජවන්න ඕොන එනිසා නේද ඔවු ලැජ්ජාවෙන් බේරෙන් හරි පාඩන් කරගන්න ඕනෑ හරි තරපුත මේ ධම්මපදේ ගාථ අපේ ජීවිතයට විශාල උපදේ සපේනවා උපෙදේ සාත්මක ග්‍රන්ථයක් පැහැදිලෙද පදේ සාත්ම ්‍රන්ථයක් දම්මපදය කියලා කියෙන්. හරි වදීර්ගව කතා කරන්න ඕන්න ැහැ ඔය ඇති මොනමද දහය දරුව පාඩන් කරගන්න ඕන ගත්තත් වුණ අචරිීත්වා බ්‍රහ්මචරයන් අලදදායුබ්බනේ ධනන් ජින්නකොංචාවජායන්ති කීනමච චේව පල්ලලේ හරිද ඔන්න පාඩං කරගන්න ඕනේ පැහැදිලිද අච්චරතුන්තුවා බ්‍රහ්මචරයන් අල්දායෝබනේ දනන් ජින්නකොංචාවජායන්ති කීනමචචේව පල්ලලේ. එක ගාතාවක්. ක තේරුත් මතික තියාගන්න උොහරේ. එක තේරුමකද තරුණ වියහි බඹසර නොහැසිර. පරුණ වහි බඹසර නොහැසර තරුණ වියහි පොතේ සංවරකමෙන් තොරව බ්‍රහ්මචාරීත්වයෙන් තොරව ජඩවැඩ කරලා අකුසල් කරලා හම්මැලිකෙම ඉඳලා නේද අන්තමේදී මොකද වෙන්නේ නොහැසර යොව් වෙහි දන නප තරුණ කාලේ ධනය ෝපයා ගන්න හම්මෙන්න්න ඇහෙම නික හිටපුවාමි ගන්න න ලිගෙන ගත්ති නැතුු හම හර ධනය නෝපා ධනය නො උපයා මසුන් නැති දියසුන් විලක මඩ් සිට තැවරෙන් මඩ පිට තවෙන කොස්වාහලිහිනියන් මෙ පසුත වෙති අන්න. යි සරල අදහස මං වලට කියන්නං. හරද පතේ අචරිත්වා බ්‍රහ්මච්චලයි ඉගෙනගන්න කාලේ තුොල ඔයාලා නිස්ස විදිහට ශිල්ප සස්්‍ර ඉගනගත්තෙ නැත් නම් තරුණ කාල වෙන කොට පුතේ ධනයූපයන්ට හම්බෙන්නේ ඔයාලට තරුණ කාල වෙනක දනයූපයන්ට හම්බෙන් නෑ ඇනෙපතතිේ වලගේ ජීවිතයේ පස්්චාත්තවද පසු අවදේදී පසුත වෙන්න සිද්ධ වෙනවා. පැහැදිරිද පසුතැවෙන්න සිද්ධ වෙනවා. හරද. ඒනිසා පුතයේ මේ ඉගනගන්න කාල සීමාවත් තුළ ඉගෙන ගන්න ඕන. මේ කාලෙ පැන්නට පස්සේ ඉගෙන ගන්න කාේ තු ඉගෙන ගත්තේ නැතුුණු. අඒත් කාලෙ නැවත ගඩ බෑනි පැහැදිරද. තියනිසා මගන ගන්න කාේ තුල පුතේ යාල හොඳ ඉගෙන ගන්න ඕන. හරි ිගෙන ගන්න ය බලන්ක ොඩිසෝරේ දල එක් ශ්‍රීණීන්දල මිං්‍රී ග ගන්නවා එකකළ හසේ දක්වා දෙමල ඉගන්න ගන්නවා. අයිට ඉගෙන ගන්න ඒ වනට එකකු හසේන කියාම ඒ ඉං්‍රිසි කතා කරන්න බෑ දෙමල කතා කරන්න. සස්පර දක්වා ගියැත් බෑ කෝ ඉගෙනගතු ලබක් නෑනේ ලබන්න තියනවතිින් කාරිරහදා ත්ව එකක් ඉගෙන ගත්තු කහෙමලක් නෑ එන සපතයේ පැහැදලිද ඕල අනිම්වාර්යමෝයිටික හරි ිගෙන ගනතුර අතරමන් වෙන්නේ ජීවත්වෙන්න්න මාර ගහතා ගඩ පුළුවන් තේරුණාද හරි එතකොට අචරිත්වා බ්‍රහ්මතරියන් අලත්දා යඔබ්බනේ තනන් ජින්නොං්චාව ජහයන්ති කීන මච්චය පල්ලේ හරදක අදහසමකක්ද ඇතැම්මයි තරුණවයසේදී උසස් පිළිවෙත්වලද නොහැසිර ලබාගත හැකි ධනේද නොලැබ මහල වූ පසු මසුන් නැති දිය විලක් දියහිදුනු විලක් දෙස බලලා දුක්වන කොස් වහලිහිියන් මෙන් තැවැති අන්න බලන්නකපතේ සමහර කට්ටේ තරුණවයසේදීමම උසස් පිළිවෙත්වල නිරත වෙන්නඉන්න. ධනයෝපයගන්න නෙත් නෑ අන්තිපිදති ඒ කට්ට්‍යපතේ නාකි කොස්වාහලෙහිනියෙක් මාළු ැති ඩවලත් දිහා බලාගට සිටීමක් සසාමානායකර එකටේ ජීවිත අවසාන කලේ පසුත වැන්නෙ සිද්දේනවා ආපස්සට හැරලා බලොට එකට්ටේ දුක්ක නවා ඔයාලා කවදාවත් තරුණවිට පත්වට පස් ජීත මහු ත්වයටට පත්වට පස්සේ පස්සට හෙරල බලද්ද පසුත වෙනව දේවල් කරගනතිය ගන්න එපා මේ කාලේ පසුත වෙන දේවල් කරගන්න එපා විභාගේ හරිට පස්කර ගන්න ඕන ලෞ්හුට පටවල පැටි ලා ජීවිතයන ගන්නඩ එපා විභා යන ගන්නත් එපා මෙ සමහරයේ අනවශ්‍ය දේවල් වල පැටලෙනවා වැරදිනේද පාපමි්‍රයාල ආශ්‍රය කරන අන් දෙ වෙද ග ගන්නෙනේ වැරදි වැඩවල පෙළම්ඹිලා වැදි වැඩ කරලා ජීවිතයේ ම අවු කරගන්නවා පසෙදු අපරාධි ම කරගත්තනෙන ෑන පාඩක්ම් වැර ික හරයි ිගන ගත්තන න පසෙසුත වෙනවා. පස්සෙ පසු තැවෙන්න සිද්ධ වන දේවල් පුතේ කරගණ්ඩේපා. අඩන්න සිද්ධ වන දේවල් කරන්න එපා. එකන් මතක දයාගන්න. මේ ගාතාවලට ගොඩක් අතක එසම ගෙනගන්න කාලේත් තුල හරි ගැනගත්තොත් අලට රන්න කාලේ වෙද්දිී ජීවිතයට ගන්න පුළුවවා මාර්ගයක් හදා ගන්න පුළුවවා. එතකොට ජීවිත අවසාන කලේ පසුත වෙන්නතු ඉන්න පුළුව. නැත් අන්ගර නනාක කොස් වහල හිියයා මාල්ලඇති ම මඩවලදිහ බලාග ඉන්නවගේ ඔල්ල පසුත වෙන්න සිද් වෙන ඔහුල්ලන්න සිද් වෙනවා හැමදාම තාත්තම්මද න්නේන එක හොඳර තේරුම්ගන්න වල ගනාගත වල හදාගන්නවන් ඊළං ගත්තාමකගතොත. අචරිත්වා බ්‍රහ්මචරයන් අලද්දායොබ් නේදනං ජින්නකොන් අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්දායොබ්බ නේධනං සිංතිචා පාතිහිනාව පුරණනි අනුත්තනං ඕ එකත් ඒවකි තමා ඉතින්හ? ඇතැම් අය තරුණ වයසේ ලබාගතහැකි ධනය හෝ උසස් පිළිවෙත්වල නොරතව. ඇතැම් අය තරුණවයසේ ලබාගතහැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක්කෝ නොලැබ. බඹසර නොහැසිර ්‍රහ්මචාරීව හැසිරෙන් නැතුව. බඹසර නොහැසිරව මහළ වූ පසු පෙරකරලද යම් යම්දේ සිහිකරමින් දුන්නෙන් මිදී ගොස් වැටනු ඊ තල මෙන් සෝකේම් සුසුම්. ලමින් පසු තෙවති . පැහරිද බලනකු සමහර ඉන්ව තරුණ වයසේදීමේ ලබාගන්න ඕන ධනයේ ලබාගන්න නැතුව. භහ්නචාරීය හැසරෙන්නේෙත් නැතුව. අන්තිමේදී වයසනගයාට පස්සේ මහළු වුණාට පස්සෙපුතේ තමන් අර අතීතය කරපු කියපු දේවල් ගැන හිතලා සුසුම්ල දුක්ගෙනවා. සෝකේයට පත්වෙනවා. හරියට කොහමද දුන්නෙන් මිදී ගොස්. වැටෙන ඊතලේ වගේ. නැබතේ දුන්නේ දුන්නෙන් විදන ඊතලේ ඒතර විදහම ඒතට යනවා කලේකරි කොහේර ඒතකට ගිල්ලක් ල ගොඩ කරරි කොහහිෙරි වැටනවා අද විිද හ ගන්ඩ දරු කෙදනු වැටි කාලයක් ලොක දිීරපත්තවෙ යනවා අන්නේ වගේ තම. පැහැදිලිද මහල වනාට පස්සේ. මේ කිසිව දෙයක් කරන්න ඇතුව ඉන්න කට්ටේ මහල වුණනාට පස්සේ අන්නර දුන්නෙන් මිදීගේ ඊතය වගේ ජීවිතත්. වසාන කරද වැඩන්නන සරීරි සක්තියක් නෑ හේ ඉන්නවා ඔහේ නිකම්ම නිකව බවට පත්තනවා වැද ගම්ක් නති පුද්ගලෝ බවට පත්ෙනවා කාඩව තමන්ට ප්‍රයෝජනකත කාඩ ප්‍රයෝජනයකුත්තේ ත ඒ දිහට වෙන්නඩ එපා පැදිලද එහ වන්නෙපා දැම්ම ඉඳල හරියට වැඩක් කරගන්න තෙරුණානේ හරි ඊළඟට පොතේ හරි මහන්සි වෙන්න ඕන කාලේ මහන් නොවනොත්? මහන්සිවෙන්න ඕන කාලේ මහන්සිවෙඩ සිත්ත වෙනවා. එනිසා එහෙම නොවෙඩ වැඩ කරන්න. තෙරුණාද. මම කියන දේවල් හොඳට ඔළුවට ගන්නපතිේ ඔයාට ඔයා විතරයි මට මං විතරයි මට මං විතරක් වුණා නොබැට හිටිය මං විතරදකිර වා පැදි වැඩන්නේ. ඔයාට ඔයා විතරයි ඔයාගේ ගැලවුම්කාරයා ඔයාවාගේ විවාහගේ පස් කල දෙන කොහෙවත් න්න ද දෙ එක් එහෙන්නේ මටත්දේවල ත් ටත්ද ල ස් කො ගුරුන්න්න. ඒ එක පස්කරගන්න එක ඔයාගේ වඩා අපි කරන්න මේ තල්ලුව දෙනක තල්ලුවෝදනක තෙරුුණාද එකේ තේරුම් ගන්න තේරුම් රගන්න වැඩ කරන්න අපි මේ කරන්නපුතේ තල්ලුවෝ දෙනක ඒයට අමතරම ආශීරුවාද කනවා නේද උඹට හරිියෙනවාකි කිය ඔයාලා තමයි වැඩිපුර මහන්ස්න්න ඕන ර් අපි යමෝ ඊ ලගට ඊ ලඟ පාඩමට දැන් ඔය ගාතාඩික පාඩන් කරගන්න පුළුවන්නේ තවකත් ති න උ්ටනවතු සතිමතු උටන්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඥතස්සච දම්ම ජීවිිනෝ අපපමත්තස්ස යසෝභි වඩ්ඩති පැහැරිිද කොල් නොහෝ ගලා Hari right Hari පොතිේ ඔය ගාතාව තේරුම දන්නන්න උත්සාහයෙන්ද නිවැරදි සිහියෙන්ද යුතු නිදොස්දේ විමසාබලා කරන තැන් පත්දැහැමී දෙවි පිවිතුම් ඇති නොපම වූ පුද්ගලයාගේ කීර්තිය මනාාව වැඩයා යස වැඩෙන කරෝඩිකක්ව වෙතිනි යසකැන කීර්තිය උට්ටානවතෝ උත්සාහවත්වී මුත්සාහවත් බව ඕලගේ ජීවිතර ගොඩක් ගොඩක්කදගත්තෝක උට්ටානවත්තෝ උස්හාවන්ත බව සතිමොතෝ නිවැරදි සිහි ඇති බව හොඳ සිහිහඇ එ ගල්ලම ුහම පාන්කරදේ මත හිරන්න හොද සිහි අත්තිබ්බා සමහර සිහිය එනෑ සිහි විකල් වෙලානි පාඩන්කෙර දය ෙඳ දේවල්පනාකරගෙනින් හොඳ සිහිත්වයෙන් ඕන සතිමතු සචිකම්මස පිරිසුතු ක්‍රියා කරන්න ඕන. නිසාමකාරයන විමසාලාාකටයතුර නිගල්ලම වන විමසැ බලන්න ඕන තතුර තමයි දියුණුක්ලබන්ඩ පුුවන් කැලබෙන්නේ සං තස්්ච ඉන්ද්‍රීයේ සංවරය ඉන් තමන්ගේ කයව ව්චනයේ මෙවා සංවර කරන්න ැස ාදේම සංවර කරගන්න. දම්ම ජීවිනෝ දෙැමිව ජීවත්වෙන්න්න ඕනු අප මත් අස්ස පුතේ අප්‍රමාදිීව වැඩ කරන්න ඕන ඔය කාරණා හත පුද්ගලයාගේ දියුණුව අසස ඇතිවීමට හිේතවන කරුණු ටිකක් අපමත්ස වඩද අස ඇතිවෙන කරෝිකක් ඔන්න ඉටික පාඩන් කරගන්න පැහැදිලිද ඔ වගේ බොහෝ දුරට පුතේ ධම්ම පදයෙන් හරද උට්ටහනමතවෝ සති මතව ගාථාව සම්පූර්ණ කරන්න කියලෙන්න පුුව. දෙවැනියට එලකුණු දෙකක්ේකට ලකුණ තුනයක් කරෙන පුළුවන් එම ගාතාවේ අදහස්ස නැතන් තේරුම ලියන්න කියලා එන්න පුළුවන්. එ ගාතාව තේරුම ලියන්න කියලා එන්න පුළුවන්. හ එට තුංගනයට එන්න පුළුවන් සිිස්ස ජීවිතය සාර්ථ කර ගැනීමට මෙම ගාතාවේ සඳහන් කරුණන කොතෙක් දුරට ඉවහල් වන්නේ දැයි විමසන්න පැහදිලි කරන්න කියලා එන්න පුුවන් ුත්ටහන මත්තුව සතිමතව ාතාව. හොදුරට ඒ කෙෙන්න්න පුළුවන්. ඕකින් දම්මපදයෙන් කොයි වගේ ප්‍රස දෙන්නේ. දමපද ගාතාව සම්පූර්ණ කරඩනවා උදාහරණ උත්්ටහනවත උ සතිමතු යන ගාතාව සම්පූර්ණ කරන්න. ලකුණු දෙකයි එම ගාතාවේ තේරුම නැතන් අදහසල යන්න හෙමවත් ලකුණු තුනයි ඒලගෙන ශිස්ස ජීවිතයේ සාර්ථ කරගන්න එම ගාතාවෙන් ලැබෙන ප්‍රියයෝජන ලියා දක්වන්න එහමෙනත්තන් ශ්ස ජවිත සාර්ථකරනීමට මෙම ගාතාවේ සඳහන් කරනු කෙතෙක් දුරට ඉවහල කරගත හැක්කි දෙයි පෙන්වා දෙන්න නැත්තම් පැහැදලි කරන්න ඔය විදිට එන්න පුුවන් අනිත් ගාතා සම්බදු එෙෙන්ට පුළන් අචරිත්වා බ්‍රහ්මචරියන් න ගාතා නේද එඔන්නී ගාතාවේ අදහස දීලා ඉන්න පුුවන් අචරිත්වා බ්‍රහ්මචරයන් අලත්්දා යඔබ්බ නේදන නේද යන අ තරිත්ව ්‍රහමචරයෙන් ගාථ දෙක සම්පූර්ණ කරන්න එහමත් එන්න පුුව යයි අදහස ලියන්න එන්න පුුවන් එකක් එන්න පුළුවන් තන් තේරුම දීලා එන්න පුළුවන් තැ මෙහෙමාවත් එේම අරිද තරුණ වයසේදී උසස් පිළිවෙත්තල නොහැසිර නොහැසරෙන පුද්ගලයා මහලූමක නාකිි කොස්ව හල්හිියක් මසුන් ඇති මඩවලත් දෙස බලාසිරීමක්කා සමානය යන අදහස දෙන්න ගාථාව සම්පූර්ණ කරන්න ඔය වගේ තහඩ පුළුවන් තේරුම දීලා එම අදහස ඇතුළක් ගාතාව ලියන්න්නඉන්න පුළවා එහමත් එනපේ හෙම චුට්ක් අමවර ද දහයි දරුවන්ඩ ඇැලුවන් ගත්තුවර නැතියෙන එසයිටික පාඩන් කරගන්නේ අපි යමු ඊළඟ පාඩමට දැ ඕවන් අටවෙනි පාඩමත් කියල දුන්නා හත්වෙනි පාඩමත් කියල දුන්නා දැන් එයනවා හයවෙනි පාඩමට එකොළ හේ දරුවන්ටත් මේක වැදගත් චරිත ආදරස් වච්චරිත. බොහෝ දුරට මේ පාඩමම් පොතේ කෙටි සටහන් ලියන්න එන්න පුළුවන්. ඒ ැනු වලකි දෙවෙනි පේපරයේ හත්තනි ප්‍රශ්නයේ හතරක් දීලයි දෙකට කෙටි සටහන් ලියන්න එනවානේ හත්තනි ප්‍රශ්නේ නිසා ඔය චරිත දෙකින් කෙටි සටහන් ලියන්න එන්න පුළුවන් බොෝදුරට එකොළහ දරුවන්ටත් ඉන්න පුුවන් ඒදිහයට. පැහැදලිද හරි 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 හරි. හරිද. දැන් බලාගණ්ඩ ආදර්ශ වත් චරිත දෙක මොනවද චරිත දෙකඕ ආදරස වත් චරිත ආදරස වත් චරිත

ඒ අදරි සමහරයියටක ප්‍රශ්නත් තියනවා පින්සර සොහන් වබුත්තහගමට එන්නේ තෙවැනි ඇස කියර එකක් තියෙනද ත ඇස කෙ එකක් ගැන කතා කරනවා. හරද පන්තිරුණට පසේ ගග ිහිල්ල තෙවෙන ඇස කිය හණ්ක ඕොහගකොට විස්තර තියන තේරුුණාද තෙවෙන ඇසෙළ ගණ්ඩකෙතකොට විතර යන ගර බලාගන්ඩ පැහැදිලිද ඔවු දකට මේ තෙවනි යස කියෑන භෞෝතික විස්්පර්ස කරන්න පුළුවන් එකක් හෙම නෙවන් පැහලද මනසේ කොඩසක් මනසේ කොඩසක් හරද ද අපි මේ ඇස දෙක නම් පේනවනේ පැහරිද දෙවැෙන ඇස කෙනෙක එක පේන එක මනස හ සම්බන්ධ කොටසක් පැහැදිලිද හරි මේ එක පස්සෙ බලාගන්න නැතිය නොව යිති අරද බන්ති රුුණට පස තෙවෙන ඇස කෙලා ගහණඩකු ඒවතින් මේ කටදාල නෑ කාලයපරත් චරිත ආදර්ස්වච චරිත පුතේවාලට චරිත කියත් තියෙනවද චරිත තියනවා හා මුදුරුවනී දහයි දරුවන්ට නම් දෙකයි. හරද දහය දරුවන්ටන් චරිත කියත් තියෙනවාද දෙකක් තියනවා. එක ලහහි දරුවන්ට දහය දෙකත් එක් එනවා හතරම් දහයි දෙකත් එක් හතරක් එෙනවා. ත වැලිවි වැලවිට සරනංකර නාහිමි ඔන්නේ එකට අරිතයා හලද වැලිවිට සරණංකර නායක හාමුදුරුව වැලිවිට සරණංකර නායක හාමුදුරුවේ කොහොම ප්‍රශසිද්ධ වෙන්නේ. වැලිවිටට අසරණ සරණසිරි සරනංකර සංගරාජ නාහිමියන් වහන්සේ පින්්ඩ පාතික සරණංකර නායක හාමුරුව කියලා කියවා ග පින්ඩ පාතයෙන්මයි ජීවත් වෙන්නේ ජීවිතය පවත්වාගෙන එන්නේ එනිසා පින්්ඩ පාතික සරණංකරනායක හාමු දුරෝ කියලත් කියනවා හරද හරි තොරපුතේ ගොඩත් දුරට මේ කෙටි සටහල්ලියන්න තමයි එන්නේෙ ලකුණු පහේෙක්කට වගේ එතකොට ඔයාලා අනිවාරෙන්ම මෙස වැලිට සරණං කරනායක දරකට පොදු විස්තරයක් කරන්න තියෙන්න්නේ එත් චරිතයෙන් ගණ්ඩ තියෙන ආ දරශලියන්න පැදලී වගේ එකක්කාවත්තේම චරිතයෙන් ගණ්ඩ තියෙන ආදර්ශ අනි මාරයෙන් මතක තියාගන්න ඊලටපතේ සේවාව ආගමික සේවාව දෙැමලිවි සරණකරනාය කතුරුණ ග්‍රන්ථපවා රචනා කරනු අනේ ග්‍රන්ථපවවා රජානා කරනු මෙතනින් ඉෙදි පුද්ගලි තොරතුරු හරද එදිනිරි පුද්ගලික තොරොතුරු අදාලයි හරද අවුරුදු දාසයෙන් තමයි එමහන වෙන්නනේ එත්දා සයිසේ ආනෝ අටේ ජූනී තහාට වෙනි ද තමයිපොතේ උපතල බන්නන්නේේ ඒ වරසය මතකතියා ගන්න කෙඩි සටහ වට කෙඩි පස්සනොලට මෙෙන්්ඩ පුළුවන් එදා සයිසය අන්නනුවටේ ජූනි දහ අට ජනී ද අට තමයි පොතේ ඉප දෙන්නේ වැලවිට කියන ගමේ. ගිහි නම මොකක්ද කුලතුංග බණ්ඩාර ඒවා මතකතියා ගන්නන්නේ කෙඩි පසනලට එ ව කුලතුංග බ්ඩාර එතරොතේ මහනුවර සූරිය ගොඩ විහාරයේදී තමයි වැලවිට සරමන් කර නමින් මහන වෙන්නේ මහනුවර සූය ගොඩ විහාරයේ පැහැදිලිද. හරි ඉ මේ හාමුදුරුව වෙනකොට ඔය නුවරයුගය හර කීටසිී රාජසිංහ රාජ්‍යස්හමයේ දහා අටවනසි වසි අගභාගය මේ කාල වකවානුව තොලදීපපුතේ බුද්ධහගම පිරිහිලා තිබේ පෘතුගීසිී ලන්දේසි මේ ආක්‍රමණ හේතකොට ගෙන මේ පිරිහිලා තිබබේ. සිල්වත් භික්ෂූන් පවා හිටියනෑ දුස්සීල භික්‍ෂන් හිටියේ බන කියන්ට දන්නේ හාමුදුරුවරු හෙදපොතේ පින්වාකෙ කෙ එකක් ලියලා කටපාලන් කරගන ඒක තමයි ධනයක් පූජාකරත් දැම ම අවස්ථකම කිය වැදගන්න පින් අන ොදක් වෙන්න කෙල කියෙෙන ඒ චාරිත්‍රයක් හැරිරපොතේ අද පවාසියන්නිිකයි හාමුදුර කියනවා පින්වාක කියන එක. හරිද හරිද පොතේ මේලේ සිල්වත් භික්ෂන් හිටේ නෑනි ස ල්ත් සමා ගම කෙලෙක් පිහිටවාගෙන ඒ හර හා ආගමෙක් කටයුතුවල නිරත්ව වෙන ආගෙකටේ සිද් කරනවා. ොට වැලවිඩට සරණන් කර හාමුදුරු බොහෝම දුස්කර ජීවිතයක් ගත කරමින් තමයි බුදු දහම පාලි මේ හැමේ එකත්ම ඉගෙනගන්නේ. පැහැදිද හරි ඊනට පොත්තේ උපසම්බදාවති බෙට්නෑ ලංකාව මේ වෙනකොට නිසාක් කීර්තිසිී රාජසිංහ රජුරුවන්ගේ සහය ඇතිව බුරුමයට දූතකණ්ඩායමැක්ක වල බුරුමෙන් උපාලි හාමුදුරෝ ප්‍රධාන භික්‍ෂෝන් විස්සක් ලංකාවට ගෙන්වාගන්නවා. එ අගැන මල්ව තුමහා විහාර සීමා වෙදීමමහනුවර උපසම්බදාව ලබනෝ. සරණන්ගර හාමුදුර ප්‍රධාන සානයරු පිරිසක් උපසම්දධාව ලබනවා. සියම් දේශය මේ උපසම්බදාවට සහයෝගයේ දුන්නු නිසා. හොතේ මේ හාමුදුරුවරු සියම් නිකාය හැටියට ප්‍රසිද්ධ වෙනවා. උපාලිකේන හාමුරුව ප්‍රධන භික්‍ෂූන් විස්සක් තමයි මේ වැඩේ කරන්නේ නිසා ශාමෝපාලි උපාලිහදුරන ගෞරෝවෙටට ශාමෝපාලි මහ නික් හඩරිටත් මේ හු නිද්දා ශස්‍යය පනස් තුනේදී තමයිපත මේ උපසම්බදා කර්මය සිද්ධවෙෙන ලංකාවේ. එ වැවිට සණග්‍රනායක හාමුදුරපතේ ග්‍රන්ථ රැසක්බ රච්චනා කරනවා මු නිගුණා ලංකාරේ ය මතකතියාගන්න ඕ සාරාර්ධය රතනත්‍ර ප්‍රනාම ගාතා සන්නේ සතර බනවරසන්න ඔේ ග්‍රන්ථ රච්චනා කරනවා. එවිතරක් නෙවෙයි උන්වහන්සේ වෙහර විහාර ප්‍රතිසංස්කරණය කරනවා. පැහදි අනුවාපර දමුල් පොන් නරවාද ෞද්ධ ස් ස්ථාාව ්‍රතිංන් කරණය කරනවා. පැහැදිරිද හරි ඒල්ලට තේශ්‍රයේ දන් ධාතුන් වහන්සේ උපහර දැක්වීමේ මාලිගාාවදිබු පෙරහරෙන. හරද නේද. ඕ පෙරහර එකතු ගොන අන් මහනුවර දේවාල පෙරහෙන. න ඒ විදිහයට සේවාවන් කරනවා. හරද. පොත ලවිට රන් රහතුරක චරිතය ගඩ දෙදෙ සේවත් මතකතියාගන්න ඕන. අපවත්තෙන්නේ එදා හස්සිය හැත්තේ අටි ඇසල පුර පසනොස්සක පෝය දවසේ උන්වස චතය ගඩ නාදසුන්න පොතේ දාලා යන දව බලාගන්න වෙලායිනවන කියන්නේ මංගේ ෙරහංකාරබව ස්තිරධිෂ්ටානය සිල්වත් දොවාල් පේච්ච ජීවිතය නෙද අන්නේවා මතකතියාගන්න කිය දුටගැමුණු රජතු මාගරනග ති ඕන ක ෙනෙක් දන්නවන්නේ නන දුටගම රජුර ගැත් දන්න. මේ රට ජාතය නගා සිටුවන්න ශාසනය වන්නතිය පිණිස නේද විශාල සේවවක් කරපු තවත් බෞද්ධ පාලකෙක් තමයිපතේ දුටු ගැමනු රජු කියල කියන්නේ දුට්ටු ගැමනු රජු කියල කියන්නේ. පැහැදිරිද දුට ගමු රජ්තුමා එලාරස් සමඟ යුද්ධ කරීමේ ශාසනයේ රැක ගැනීමේ අරමුණින්මයි මාගේ මේ ව්‍යායක්ම රජ සැප පෙනස සම්බුද්ධ ශාසනයේ චිරස්තිය සඳහායකිවා. නේද? මාගේ මේ ව්‍යයාමය හුදෙක්ම රජස පෙමිණස නොව සම්බුද්ධ සාසනයේ චිරස්තිය පිණසේකිවා. පැහලිද නේ ඒ විදිහට මේ සාාසනයේ රැකගන්න දිවි පරදට දබා කටේද කොර වූ පාලකේ. නේ දුට ගැමුු රජුරෝ කියල කියන්නේ. හරද ඒද රක් නෙවේ. අරිද එලාරගෙන් රට නිදස්ස කර රට එක්සේසත් කලා විත රක්නෙවේ බුදු සසුනු නග සිටොන්ඩට සුවිසේසී මෙහෙව රක් කරා රුවන් මලෙස ේදි කර මිරසවැට ඉදි කලා ේ වෙසක් ුස්ස විසි හතරක් කරනවා මහා විහාරයාදි වෙෙර විහාර ප්‍රතිසංස් කරණය කරනවා. හිටපතේ දිනපතාව භික්ෂන් වහසල සිව්පසයෙන් උපස්ථාන කටයතු කරනවා. නේද කරපු හැමටන පින්කම් අරේවන්ස පූජා පින්ංකම් විශාල වසේ සිද්ධ කරනවා. එ කරපු හැම පින්කමක්ව ලෙව්ව පොතක ඒ පොතට කිව්වා නමක් මොකක්ද නම පේස්බුක්ද ලබ්බ. පේස්බුක් නෙවෙේ මොකක්ද. පින් පොත්ත ඕ! ටකි වනමක්මොකක්ද ෆොන් පිතනවේ පින් පොත කියලනේ.ඉලට භික්‍ෂුන් වහන්සේලාට පුතේ විනේකරම පොහොය කරම කරන්න හැදුව මහල් හතකින් යුක්තේ එකක්. එකට කිව්වා ලෝවා මහාපාය කියලා. ලෝවා මහාපාය. භික්‍ෂුන් වහන්සේට විනේ කරම කරන්න හදපු එකක් පොහොයගයක් උපෝ සත ගරයක් පොහයගයා සීමාවක්. කරම කරනතය එකට ගෙන සීම මාලකය කියන පොහොයගේ කියෙන ඔපසත කර ගෙන නං ගොඩයි පැහදිලිද. හරි එඩික මතකතියාගන්නේ විදිහට හරි. ඊළඟට ඔන්නේ පාඩමත්තිවරයි දැන් අපේ පස්වනි පාඩ පස්වනි පාඩමට විදසුන් වඩන්නෝ ඇති තතු දකින්නෝයි. ෙක් එහෙැ බීල ඇස්තේ නෙදී අමවරුද කට්ටේට නෑ නේද දම්පදි අයිති නිකායමොකක්ද හුද්දක නිකායපොතේ එකො හට මෙහමරනවා අදොයි කොළ හටත් කරනය එකකළ හඩක් කරනවා හෙට්ට නං බැරි වෙයි දොරෝ හෙට් හෙට් හෙට උසස් පෙළ පී පන්ති දෙකක්තිය නවා සස්ෙලලා ල්ලක්ල පන්ති කරනවා මෙම ප්‍රධන වසයෙන් උබන කරන්න මේ පුද්ධහගම් පන්ති මෙ මයාත කිති පටන් ගත්න අනනිද කරලා දෙන්නද කොහ පාරන්ි අනිද කර යෙද අනිත කොමත් අපේ බුද්ධාගම් පන්තිය තියෙනවානේ හරි අනි දකරලා දෙන්න ද මේ වෙනකොට මේ වාරය විබහග තිබ්බ දරු අනේ අනේ හාමුදුරනේ අපටයා කරලා දුන්න ෑනි කල්ලඇතුව කෙ එහෙම තන්ඩිපා අපි ප්‍රධාන වසයන් ලක්ක කරගනනිපතිය ඕොලල්ලි බභාගේ හරි ඕලවෙල්ලි බාගේ ජැන් වාල පන්තියට සම්බන්ධ වන මේ පන්තියේ පසේ අලුත් අරු දරු සම්බන්ධ වෙන්න දෙවැනි වාර විබාහට කලින් දෙනි වාරට අදර සිල්ු පරණ්ික මං ඉව කරලද. රි ඕලවෙල්ලි භාහගේ පන්ති අත් එක් සම්බන්ධ වෙන හැම්ම දරුවෙකුටම ඒ ග්ඩ පුලුවන්ෙද රුගන්නවා අපි කලින් විභාගතියමු විභාග ලියල පේපරලියල හොඳද දැනුමක් පන්නගමු ඕලල්ලි භාගට කලින් පැහදිරිද දන්න යාලුවන්ඩත් කිය අනි වාමාරෙන් ගොට දාල දෙේනවා බයින්ඩිපා පුරුණෑගල බ.BC පන්ති කරනවාද පුරුණෑගලපපුතේ ඉස්සර කලාමං ස්කොලි පත්වීම ගන්න කලින් අනේ දැන්නම් කරන්න වෙලාවන්නන්නේන? න් Online කරන කරුණනය ක දරු ඉන්න ඔන්ල්යි පන්තියේ සම්බන්ධ වෙලාඉතින් ඔන්ලයින් එකට සම්බඳන කෑ ගල්ල කරනවා කෑ ගල්ල මාව නැල්ල ගම් පහ කිබත් ගොඩ කිරද වෙලූුවතමය කර ඉටමතුරව ලංකාවට පොතති ඔන් Onlineයි ගෙදර දං ඉගෙන ගන්න පුුවන් රෙකෝඩනීම දානවානේ අශිතන Online විසිකේ ඔන් Onlineයි එකක් කර විභහගටයවලමයි විසි තුනේ ඔන් Onlineයි පන්තයේ තවම කරන වි හරේ ඔල් Online එකත්රනද විසි පහට ොල්ලන් පටන් ගත්තා ි පහකරි ල්ටි එකක් නොමිරයන්නේ. කිරිබත් ගට කොහෙද යහන්සයි කිබුති යහන්ස යහන්ස මාකොල පාරි ගම් පහසුසිී් පන් කෑගල්ල සක්ෂස් මාවනැල්ල දෙරන කිරඳවල විශ්ව ලංකාවටම ඔන්ලයින් කරනවා. විදසුන් වඩන්නෝ ඇති තත්තු දකින්නෝ දහයි දරුවෝ කළහහිදරුවෝ කවුරුත් ඉන්න එක හෙදරුවන්නත් භාවනාව තියෙනවා හරද එකළ හිෙදරුවන්නත් භාවනාව තියෙනවා භාවනාව මොකද්ද පුතේ භාවනාව කියන්නේ භාවනාව කියන්නේ හාමුදුරුවනේ කුසල් සිත් වැඩිදියුණු කරන මානසික අභ්‍යහාසයටනේ එහෙමද ඔවු කුසල් දම් වැඩිදියුණු කරන මානසික අභ්‍යහාස භාවනාව කියනවා කුසල් සිත් වැඩිද උුණු කරමානසික අිහාසය. එකත් කියෙන භාවනාව කියලා. කොහොම දෝකපුතේ පාලියෙන් දක්ව අර්ථමම දක්වල තියන කොමද භාවේති කුසල දම් මේ ආසේවති වඩ්ඩේති ඒ තායතාති භාවනා. ත පාරක් කියනගොහමුදුරනේ. භාවේති කුසල දම් ආසේවති වඩ්ඩේති ඒතායතාති භාවන. කටපාඩන් කරගන්න ෝක. තෙරුණාද හයියෙන් කියන්න කිඹල කටරනවාගේ හයියෙන් කටරලා කියන්න ඕන පාඩන් කර ගන්න තිනෙන දව හරද භාාවේති කුසල ධම්මේ ආසේවිති වඩ්ඩේති ඒතා අයතාති භාවන. භාවනාව කියන්න මොකක් දෙතකොට කුසල් දම් වැඩි දියුණු කරන මානසිකා භිහාසයන භාවනාව කියන්නේ ර. පොතේ භාවනාව ප්‍රධාන වසයෙන් දෙටස්කොකයි මොකත් දහාමුදුරුවේ ඒ දෙටස් දෙටස්කොක කිවේ කොටස් දෙක එක. සමතභාවනාව දෙක විදර්ශනා භාවනාව. හාමුදුරුවනේ මේ සමත භාවනාවට කියන තව නම් නැද්ද තියෙනවා මනවාද. සමාධීභාවනාව, තව එකක් චිත්තභාවනාව. එතකොට හාමුදුරුවේ විදර්ශනා භාවනට නැද. විදර්ශනා භාවනාවට තියෙනව එනම් හොනවාද. විදසුන්භාවනාව, විපස්සනාභාවනාව තවතිනෝ ත්‍රලක්ෂණභාවනාව තවතියනෝ ප්‍රඥාභාවනාව ඔය නං ඔක්කොම පාඩන් කරගන්න ඕන ඔයාලා පැහැදිරිද ඔය නන්ටික ඔක්කෝම පාඩන් කරගන්න ඕන ඒ කටයට තියෙන උළුවන්නන්දුව නේ දේෂා නයිට් එකක් කහමුලු දයේ සකන් තර් ටර්ම් ට්‍රීවිෂන් එකක්රමු කරම කරම් කරනු කරලා දෙ නවයිෙන් දෙපා අයිකොල හහි දරවන්නේ නේද ඕ හය කරම් දාහය පාඩන්ටික නෑමතම තක් කල දෙන්න හරි ඔන්න නඩි මතක තියගන්න ඕන භාවනාව ප්‍රධාන වසයෙන් කොටස් දෙකයි සමත භාවනාව හා විදර්ශනා භාවනාව කියලා ඒඟට පොතති භාවනාව සඳහා භාවිතවන නම් ටිකත් තක තියාගන්න සමත භාවනාවට සමාධ භාවන කියෙන චිත්ත භාවනාව කියරෙන විදරසන භාවනට විසන් භාවනාව කෙන විපස්සනා භාවනාකෙන ්‍රිලක්ෂණ භාවනාගෙන ප්‍රඥා භාවනාව කියෙන. දැම්පොතේ අපි කතා කරන්නේ මෙන්න මේ විදර්සනා භභාවනාව ගැන. විතසුන් වඩන්නෝ ඇති තතුතකින්නෝ ඕ! මොකක් විදර්සනා වඩනවා කියන්නේ පොතේ විදර්සනා වඩනව කියන්නේ මොක්ද. ොකද විදසනා භාවනාව කියන්නේ ඒ ඇතන මොකත් හාමුදුර විදරසනා භාවන කියන්නේ විදරසනා භාවනාව කියන්නේ පත විශේසේන පස්සතීති විපස්සනා ඕම් පාඩංකර ගන්න ඕන තවත් පාලිවාකයක් තේරුණාද විසේසන පස්සතීති විපස්සනා පස කිව යි තියෙන පස්ස එහැමනෙවයිය පැහැදිරිද තියෙන පස්සනමේ ඔයි තින පස්ස කනෙ පාගුස්ස කියලා මොනවා කියර ගදන්නන්නේ හාමුදුරුව ද පාගුස්සගූ පස්ස හරි ඒකන මේ පතින පස්ස කිවිය විශේසයන පස්සතීතිී පස්සනා කෙනමකදපති විශේෂ වසයෙන් බලයි විශේෂ වසයෙන් දකි කෙන අදහස ඔය වචන තියෙනවා විශේෂ කියන කට හාමුරේ අති කියලලා පුහ අති විශේෂවෙන නි ඔව එව තියෙන භාරකි. උුන් දකින්නෑ විශේෂ වසයෙන් ජීවිතය ඒකන මේ මෙතන කතා කරන්නේ විශේෂ වසයෙන් දකින්නේ මොකක්ද මේ ජීවිතය ජීවිතයේ යථාස්වභාවය පංචස්කන්දේ යථහාස්වභාවය ඇත්ත තත්ත්වය මේ ඇත්තතත්ත්වය වටහා ගන්නේ විදර්සනම් භාවනාවත් තුළින් ත විදර්සනාව කැනපතේ ජීවිතය මෙනිෙහි කරන භාවනාව ජීවිතය යතහාර්ථය අවබෝධ කරගන්න භාවනාව තෙරුුණන්ද ප්‍රඥාව වර්ධනය කරගන්න භාවනාව ද ඒක තමයි විදර්ශනා භහාවනාව කියලා කියන්නේ පොතේ ජීවිතේ ඇත්ත තත්ත්ේ වටහා ගන්න ත්‍රිලක්ෂණය වැදගත්තෙනවා හරි අපේ මේ ජීවිතය කොටස් පහකින් යුක්තයිනේ මොනවද පුතේ මේ අපේ ජීවිතය සකස්වෙලා තියෙන කොඩස් පහ ඒකට කියනවා පංචස් කන්ද කියලා පංචස්කන්දේ මොනවද පුතේ පංචස්කන්දේ මම ඔයා අපි කවුරුත් මේ සත්‍යය සකස්සෙන්නෙ පුතේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන ග මෙන්න මේ කොටස් පහෙන්. ඔය කොටස් පහ තමයි පුතේ පංචස්කන්දය නැත්තං කංචස් පන්දය කියන්නේ. මේ කොටස් පා මේ කොටස් පහ. ඔන්න දැන්ෙන්න්න පුළුවන් පංචස්කන්දයෙන්. දෙකක් නම් කරන්න හතරක් නම් කරන්න පංචස්කන්දයෙන් දෙකක් හඳුන්වන්න පංචස්කන්දය කියලා වෙනවම කෙටි සතහල්තිඉන්න පුලුවන්. පැහැදිලිද. ඔව පංචස්කන්දේ පොතේ ප්‍රධාන වසයෙන් කොටස් දෙක්කට බෙදෙනවා නාම රූප කියලා. නාම රූප කියලා. මෙන් මේ වේදනා සංඥා සංකාර විඤ්ඥාණ කර මේ හතර පොතේ නාම ගනයට වැටෙනවා. රූප කියන එක වැටෙනවා රූප ගනයට. එතකොට නාම රූප කියලා කොඩස් දෙක්කරත් බෙදෙනවා. මොකද්ද හාමුදුර රූප කියන්නේ පොතේ රූපයේ කියලා කියන්නේ මේ පේන්ඩ තියන බෞ්තික කය දැවලට ම පේන මටවල පේන කැරවන් කොරොන්න පේනවා දැගති න් කරගණඩෝන්නැ කොමින් ොකඋත්තන්නේ නේද එලළ දාගැනමන්ව දන්නෙන්නේනේ අනේ මන්දන්න හාමුදුරු කියන කත්තා නේද හරි එතකොට ඔන්න රූප කියන්නේ පේන්ඩ තියෙන මේ බෞතික කය එතකොට පහෙක් එකක් පේනවා කියයක් පේෙන් නැද්ද හාදණ් බලන චට්ටකට පහත් තියෙනවා පහෙෙන් එකක් පේනවා කියයක් පේෙන් නැද්ද ඕ හතරයි 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 හොඳයි ඇති අන්තක් නේද ඔ හිතලල්පන කල උත්තරයක් දදුන්න නැත්තන් කියයි සමහල් නේද පේ ඇත්ත දෙකයිනෙ හාමුදරනේ? පේෙන් නැති තුනයිනි ආදරනය කියර පැහැදිරිද හතරප පේන මේ පේෙන් ඇති හතරතමයි වේදනා සං්ඥසංකර විඤ්ඥාන එව නාම මාත්‍රිකයි ඉදුට බෞතිිකකය පේනවා මේ තියන බෞතිිකයිය මේ බෞතික්කයි මනවා තියන ඇත් දෙ එකකක් තියෙනවා නාහයයක් තියෙනවා කටත් තියෙනවා දිවත් තියෙනවා කන් දෙකක් තියෙනවා පේන්න නදත්ව අත පයි මේ ඔක්කෝව සඳූප්ලත් එක මයි බෞතිකයන් තේරුුණාද එතකොට ඒක තමයිපති රූපය කියලා කියන්නේ. කියල වේදනාව කියලා කියන්නේ. වේදනා කැරපති විඳීම සැපවිඳෙනවා දුක්කින් දෙනවා අපි සැපට කැමති සැපවේදනාවක් දැනුනොත් අපි ඒ සැපවේදනාව නැවත නැවත විඳන්න පෙළබෙනවා. ඇසට රූපයක් ගෝචර වු හ මේකෙන් සුකාස්වාදයක් සැපයක් දන්නවා අප රූපේ දිහා බලාග්‍රීන්නවා. රූපි පස්සේ නෝ රූපේ තමගි කරගණ්ඩහදනවා භහර නාට්‍ය අතාරෙන් ඇැත බොලන් ශබ් දෙයක් ඇසුනත් එහෙම තමා නාසෙන සුවදත් දැනුනත් එහෙම තම රූප ශබද්ද ගන්ධ රශ විෂ්පරසොය පහෙම ඕෝක තියනවා ඒ ලබත වේදනාව කරතුුණ විඳීම ර සං්ඥා කියල කියන මොකක්ද සං්ඥා කියල කියන්නේ සිත තු ලෝප දෙන නිමි ති නැත්තන් සටහන් එක පස්සා කරයි රූප සං්ඥා සද්දඥ සං්ඥා කියන්නේ එක හඳුනාගන්නෝ ස රූපයක් ගෝචන වෙනකොට මොකක්දේ කියලා හඳුනා ගන්නවා රූප සඥා කණ්ඩ සප්්‍යයක් ඇසනකොට මොකක්දේක කියල හඳුනාගන්නවා සෝත සඥා ඒවිදිර සඥාවච හර රූප වේදනා සං්ඥා සංකාර කියනෙපතේ රැස් කරනවා හඳුනාගෙන රැස් කරනවා ඇසර රූපයක් ගෝචන වෙනකට මොකක්දේ රූපි කියල හඳනාගන්නවා ඒතුනින් සැපයක් ඇතිවුණොත් ඒ රූපෙ තමන්ග කරගණඩය නවා රැස් කරනවා ද්ද මන්ගේ කරගන්න නවා නිඉතරම සබද්‍ය හන්ඩ පටන් ගන සින්දු පේෙන් නද කන්දිීග ෆෝන් ගනින්නේ. න සුවත දැනුනත් එහම තම ඒ විදිරිපතිය හඳුනාගැන රැස් කරනවා සංකාරකයන්න ඒක ෆං්ඥානක නපතේ අරමුුණු දැනගැනීම අරුණු විචානනය කේරත් කියනවාකට. විජානනය කේරත් කියනවා පැහැදිරිද අරමුණුදැනගෙනීම ර ඔන්න ඒ කොඩස් පහට තමයි පචස්කන්දය කියන කංචස් පන්දදි හෙම නෙවේ. තර පුතේ මෙන්න මේ පංචස්කන්දයේ යතහා ස්වභාවේ ඇත්ත තත්ත්වය සැබෑ තත්ත්ය අපට අවබෝධ කරගන්න ඉවහල් වෙනවා ත්‍රිලක්ෂණ ධරමය ත්‍රලක්ෂණය ඒහින්ද තමයි ඕකට කියන්නේ ත්‍රිලක්ෂණ භාවනාව කියල ත්‍රලක්ෂණ භාවනාව කැනෙත් ඒහිදා. හරි මොනවදපුතයේ ත්‍රිලක්ෂණය සේකයාධර්මල පොතේ තියනෙ සේකයා ධර්ම මොකක්දන්න සේකයා දරම කියන දහිදරුවට එන්නේ දැම්ම මේෙකොළහිදරන්ට තිඉන්න පුළුවන් හර සුන් වහන්සේලාගේ විනේ පැත්ත ශිෂ්‍ර සම්පන්න බව ඒ පැත්ත සකස් කරන්න අවශ්‍ය කරන ඉගැන් නීම් පද්ධති තමයි සේකයා ධරම කියන්නේ එෝ වාලාගේ ජීවිතරත් අදාළ කරගන්න පුළුවන් ද කෑම කනකොට පේ ඇද ොර ධානය වලදනකොට ගමක හෙසනකොට සුරු පොවනකොට හම දිට ඉන්න හැසිරෙන ආකාරය ඇතුළත් ශික්ෂාපද සමුහය හැත්තේ පහක්තිය සේකයා. අරද ර් අපි පස්ස කතා කරමු. ත්‍රලක්ෂණයට අනුුව ජීවිතය මෙනිෙහි කි්‍රීම තමයි විදරශනා භාවනාව කියන්නේ නත් ත්‍රරිලක්ෂණ භවනාව කියන්නේ. පැහැදිලිද හරි. ඊළඟට පපු ඒතකොට ත්‍රිලක්ෂණය දන්නවනේ අනිත්‍ය දුක්ක අනාත්ම අනිත්ඇයි කියන්නම ගත්ද ඉස්තිර නෑ කියන එක අනිත්‍ය දුක්ක අනාත්ම හරද අනිත්‍ය දුක්හ අනත්තනතන් අනාාත්ම අනිත් ඇයි කියලා කියන්නපතේ අස්තිරයි කියන ස්තිර නෑ කියන එක වෙනස්වෙනවා කියන එක න නිත්‍ය අනිත්‍යය. සබ්බි සංකාරා නිච්චාති සලු සංස්කාරයන් අනිත්‍යයි. සංස්කාර කැන හේතුොපල සම්බන්ධින් යුක්ත දේවල්.ඒ සියල්ල පොතේ අනිත්‍යයි. හර්ද පේනැද අපේ ඇසා නිීත්තේ කටානනිතේ බඩා නිත්‍යයවයි තිෙන ලබෝ ක්කෝමනනිත්්‍යය සියල්ල නිත්‍යයි සියල්ල බිඳවෙටෙනවා වෙනස් වෙනවා කැඩෙනවා බිඳනවා. නේද සියල්ල වෙනස්ස වෙනවා. ද ෙලා නක හොදත්ක් දල්ල ොට ස්කොලි ද අපිේ ාඩ ලා ද ලිග ජරාවන. අනිත්‍යයි ඉලට දුක්ක දුක් සහගතයි දුක් කියයන්නේ පීඩා කායික පා තුච්ච බව අසාර බව නේද ඕ දුක් සහගත දුක් කියන්නේ පීඩා කායික පීඩා මානසික පීඩා. තරපතිේ අනිත්‍ය තාවනේ සදුකක් ඇති වෙනව හොඳට තියනෙ ඇස් දෙක නොපෙනෙන කොට දුකක් ඇති වෙනවා හොඳට තියෙන මේ සරේරරි ශක්තිය ඇති වෙනකොට දුකක් ඇති වෙනවා හොඳට තියෙන කන් දෙකෙන් නො ඇසනකොට දුකක් ඇතිවෙනවා. තුවාලෙයක් දද ගොෂ්ට දානකොට දුකක් ඇතිය වෙනෝ බඩගින්න දුකක් කොච්චර දුක්තියෙනවාද. එපදීම දුකක් ජරාවට පත්වීම දුකක් ඒ නිසා පතියේ. අනිත්‍ය නිසා වෙනස්සීම නිසා ඇතිවෙන්නේ දුකක්මයි. නේද හොඳවෙට පන දෙන්න වගේ ඉන්න එෙක් වෙන වෙනස්වෙනකොට නේද ඒ දුකක්නෙ සමහරු මෙරෙන්නේ මට දරා ගණ්ඩබය කිය නේද නේද ඕමැයි නොමැර නොදමන. එතට පුේ අනාත්ප කියන්නමකක්ද අනාත්ම කියැන ඉස්තිර පැවැත්මක් නෑ මමේ මගේ කියලා ගණ්ඩෙබේ තැම් බුදු දහ මට නුව හැම එකක් ම අනිත්තයි අනිත්‍යතාව නිසා දුකක් ඇතිවෙනවා දුක්ෂහගත නිසා පතිමී ම මගේ කියලා ගණඩ පුලුවන් කිසි දෙ න අප සරේරය අඟග පසුව ට ග්ඩ බැමේ අත්ත මගේ මේ බඩ මගේ කෙලෙතු අනිත්‍යව කොත් ගඩව සදාකාලිකව වෙනස් නොවී පවතන කිසිව දෙයක් නෑ එ අනාත්ම ලක්ෂණය යුක්තයි යද නිච්චං යමක් අනිතේද තන් දුක්කං ඒ දුකකි තන් දුක්කං යමත් දුක්සහගතද තදනත්තා ඒක් අනාත්ම ලක්ෂණය යුක්තය ඔන්නඒ ත්‍රිලක්ෂණ ධරමය මේ පංචස්කන්දයෙන් ප්‍රකට කරනවා සත් ්‍රිලක්ෂණයට අනුව ජීවිතය අවබෝධ කරගන්න ෝ භාවනාව තමයි විදර්ශනා භහාවනාව කියන්නේ පති විදර්ශනා භාවනාවෙන් අපට ලැබෙන ප්‍රයෝජනත් තියෙනවා නැති කරලා සෝවන්න අදී මාර්ගඵල ලබා ගැන රහත් එන්න පුළුවන් අයතකොට සසරීප දෙන්නේ. විදර්සනා භාවපිළිබඳ අවබෝධයක් තියනෙන පුදග ලැපති අල්පේච්චම සර් ජීවිතයක් ගත කරවා. ස්බතාාගුණන යුක්තයි පරේතකමට කණ්ඩ බොන්ඩියන්නේ මනපෝෂණයක යුක්තයි. ලැබෙනදීන් යතහ ලබ සන්තුට්ටේ ලදදීන් සතුටුයන. හරද ලද දීන් සතුරෙනවා ඉරට එයාට කිසි ප්‍රශ්නයක් නෑ අටලෝ දහමහමිය කම්පා වෙන්නේ උපේක්ෂ සහගතව ලෝකයේ දෙෙස බලනෝ. පැහැදිරිද. උපේක්ෂ සහගතව බලනවා. ඊලට ති මිත්‍ය දෘශ්්‍රී ගොඩ වැටන්නේනේ මසුරුකමදුරල්ලා දන් දෙනවා දන් දෙනවා තෘෂ්නා වනැති කරන්න කට්තු කරනවා. විදිේ ප්‍රයෝදධන ගොත් යෙනෙ ඉගෙනගන්න දරුව ුනුහම කුඩා කාලේ දලොවාලගොයේ ශිස්ස ජීවිතය පවා විදිීමමත්ව ක්‍රමාණුකූලෝපතයේ ගොඩ්නගාගන්න කලින් සඳහන් කළ සඳ භාවනාව වගේ විදරශනා භහාව නවත් වැදගත්යෙනවා එනිසත් තමයි වලටොයි පොතරුව දාලතන් තේරුණාද වසප් නම්බර් එක වටස බිඳවායි හතයි එකයි හාරසිය පහයි දාහතරයි හතලිස් දෙක බදධරමයත් පුත්තේ විෂයක් එනිසා ඒට ඒකක් ගන්න එක ඔයාගේ වඩා එක ඒකක් අත් අඩු කරගන්න හොඳ නෑ සමහර රුවන් ගනන් විද්‍ය වේඒ බුද්ධහගමර නෑති. ගම්හා බන්ඩාරනායක ස්කොල පින්සිිපල් දන්යා නාලන්දර්ථගෘති කියා එඒයා කියන් පේප මාකින් ගේවිලාම කතකි අපේ ඉස්කොලේ හාමුදුරුවණේ ඒ නැත්තේ ඒ අඩු සිංහල බුද්ධාහගම ඉතිහාසය වගේ විෂයන් වට අනිත්‍යවන්නම් ඒ තියෙනකිවා ඇැක තම දරු ගණන් ගන්නනේ එක සබ්ජෙට් එකක්බ මදක තියා ගන්න විශ්‍යා නිසායි එකක් ඒකත් අඩ කරන්න එපාඩු කර ග්ඩෙ පත් දැම්මෙන් දලම මේ නමේ දන්න හැමදරුවෙක් වැඩ කරන්න ටාගඩ් ගත්යන් ටැලන්් එකක්ත්තියෙන් නොන ඉගන්න ගන්නකුට නේද සිංහල තමා අමාරුම් මේේ හරි ලේසි සිංහලත් දේශ හද පන්තියක් කොයා ගණ්ඩති අප සර සවිස්ත්කාරරි හරිසරල හමයි නොෝ ගන්න නො අර ත්‍රවිද්‍යා මොනවද ්‍රවිද්‍යාද ඒයනේ මොනවද? පුද්බේ නිවාසන්න සැති ඥානය පෙර භවයන් පිළබඳ පවත් නවබෝධය. චුත්තූප පාතඥානය චෘති ප්‍රතිසන්ධ අවස්ථා පිළබඳකි වැහැකි දුනුවන. එක චෘති අවස්ථාව කරනපතේ ැරනම හොතේ පහලව නවසාන හිත. ප්‍රතිසන්දිසදකැනෙ මැරුණට පස්සෙේ විඤ්ඥානය කොහ අර ගිහිල්ලා කුසක පිරිසඳ ගන්නවානේ. දෙ අපි මැරුුණට පස්සෙපුතේ මේ විඤ්ඥානය ඇස්ටර් බොඩිය එක ආකාස කරබවෙලා අය කුසක පිරිිසඳ ගන්නවා. නේද කුසක පිරිසඳ ගන්නවා. න ප්‍රති සන්දය අවස්ථාවක පෙටනට පෙන්ෙනවා කිය නහෙමුණවා නේ දර සසිදු වෙත්තිේ නොක තම කවාලා විලඳ ජාතිඇතිකලත්රන් කුඩුවේ ගිරවා දමාලා යන්නේ ගිලි රැවදිදීලබ නසේවන්න සැපතා කවාලා විලද ජාති ගිලවක්යන්න විඤඥානේ. විඥ්ානයට පොති අපිේ සර ඉන්ඩ බැරි වෙනකොට මේක යනවා වෙනස් තැනකට නේද ර දැන් යන් අපි හතරවෙනි පාඩමට හතරවිනි පාඩම සමත භාවනාව සමත භාවනාව මට දැම් පන්තියකුත් තියෙනවා ක්ෂා සීල සමාධී ප්‍රඥාත්‍ර ශික්‍ෂා කියනපතේ සිල සමාධි ප්‍රඥා හරි කුසල සිත් වැඩි දියුණු කරමුරි කුස්සල සිත් වැඩි දවුණු කරමු ඒකනේ අර්ද කුසල සිත් වැඩි දිවුණු කරමු ඒක තමයි හතරවෙනි පාඩම එක තමයි හතරවෙනි පාඩම හරි හනි එතකොට සමත භාවනාව සමත භාවනාව කල කෙනමද සිත සංසුන් කරන භාවනාව සිත සන්සුන් කරන භාවනාව සිත පාලනය කරන භාවනාව සිත පිරිසිුදු කරන භාවනාව චිත්තං සමයේ තීති සමතෝ සිත සන්සුන් කරන්නේ සමදැව පාලිවාක පාලන් කරගන්න චිත්තං සමේ තීති සමතෝ සිත සන්සුන් කරන්නේ සමතියයි විතරදදිිපතේ ත ව්‍යාකුල්ල කරන සිත අපිරිසුදු කරනට ෙන කෙලෙස් කියලා. රාගදෝසමෝහ ඉඩමතුරුව පොතේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද් උත්තච්ච කුක්කුච්ච විච්චිච්චා කියන මේ පංච නීවරණ කෙනවට නිවන වැහිල තියෙන කරුණු පහ. මෙනවි පංචනීවරණ නිසාත් හිත අපිරිසුතු වෙනවා. කා මච්ඡන්දයකැනමකක්ද. කම්සප විඳින්න දක්වනාසාාව. තු ව්‍යාපාදීන්නේ ව්‍යාපාදය කැනපතේ දේශය. හින මිදක කියයන්නේ අලසකම උද්ද කම්මැලිකම උදාසීන බව උද්ද්චකුක්කුච්ච නොසන්සුන් කාරී බව කළබල කාරී බව ඔන්න ඒ පහට කියනව පංචනීවර නොය පහ නිසා තමයි අපේ හිතා පිරිසුදුවෙන්. නිසා ඔවවන් අයිංහල ඔයවා අයින් කරණ එක කරන සමඳ භාවනාවෙන්. පැහැදලද හරිපතේ මේ සමඳ භාවනාට උපමාපක් උකුමා බංචනී වරන්න උපමාමගින් පවා හඳුන්නර දෙනවා හරද. කාමච්ඡන්දේ පාඨ කළ වතුර ව්‍යාපාදය උතුරණ නටන ජලේ රත්වෙලා තුර කැබුණු ජලේ උත්තච්චි කුක්කුච්ච නේද. ඊළඟට පති හරි පාසි සහිත ජලයේ තිනමිද්ද ඔයිවිදිට උකුමාමගින් පාම මේ එක හඳුන් ල දෙනවා ඊළඟට පතිේ සමඳ භාවනාවෙල් ලැබෙන ප්‍රයෝජනා තියෙනවා අනිවාරෙන්වා පාඩන් කරගන්න වලගේ පාද සි හතරන්න පිටුවේ තියන සමඳභාවේ ශිස්ස ජීවිතර ලබෙන ප්‍රයෝජන තකක්ති ඇති වෙනවා පොත පතකේීමති වෙන දට වඩට පහසුවක් දෙනෙනවා හිත පිරිසුදු වෙනවා ප්‍රසනතාවයක් ඇතිනෙන කායිකරෝගම අනසකරෝගර සෝවේෙනවා එද එහ ේදුව හිතක තරග තියාගන්න ලුවන් ධාරන ශක්තිය ඇඩි වෙනවා උඩක් ප්‍රයෝජනය වගත් බලාගන්න ඊළඟට තවතියෙනවා හරිද සීලයෙන් යුතුව සමාධී බහ යොමුවීමේදී පහත ගුණංග මල යුක්තයෙන්න පොත් කියෙන අර්ද මොනවාද එතකොට සීලෙන් යුක්තව සමාධී භාවනවසතා යොමලකොට ඇතිර ගරන ගුණනාංග ඉන්්‍රීය සංවරයේ ඇස කනාාද ඉන්ද්‍රියන් සංවර කර ගැනීම ඒනපතේ සති සම්පජඥය හින්දීම සිටීම ඇවිදී අධී ක්‍රියාවන්නේ අවබෝධයෙන් යුක්තවීම සතිසම්පජයයේ ලැබෙසිට සීය එලට සතුටිතාව ලදේ සත්වටවීම ඕොන ටි මතකතියා ගැන ඊට අමතරව භාවනාවට පිවිසන තැනැත්තාපතේ පපුර්වා අවශ්‍යතා පහක් සම්පූර්ණ කරගන්න ඕන පොනොවද ල අනි ත්‍රශ්‍රය සිල්වදධව ධර්මශ්‍රවණය වීර්ය ප්‍රඥාව ඔන්නවා ඇති කරගන්න ඕන සතරේරියව් මොනවද සක්ම නිරියව සිටකනි නිරියව වාඩ වෙලායි නිරියව ඇතිරගෙනනි නීරියව්ව ඒව මතක තියාගන්න ඉලන බුද්ධානුස සමඳ භාවනාවපු තේම කර්මස්ථාන මත පිහිටල කන්නන භවනාව කර්මස්ථා ෙවත් කමටහන් කෙනම නොද සිත එක තරක තියාගන්න ගන්න අරමුණු අමස්ථාන හතලි හක්තියනවා සමත භහාවනාවේ යන්න පුුව ඉහපු යන්න පුලුවන් ඉහළම අවස්ථා දෙක තමයි පංචාභිඥාසා අස්ටපල සමාපත්ති කියෙන් හරි එමනම්පුතේ මේ අදට මම පන්තියෙන් අතර කරනවා තව පාඩන් තුනක් කියල දෙන්න තිනෙනඔන්නාද පාඩන් කීපයක්ම සාකච්චරක පහක් කියල දුන්නාද තව පාඩන් තුනක්ත්තියෙනවා වාරය භාගට කියල දෙන්න මං ඒ තුන සිකුරාදා කියලා දෙන්නම් හෙටනං වෙලාවක් නෑ හරද. යි නම්බ ඒල්මන්න බින්ඳු අයි හතයකයි හරසේ පහහි හතර හතරිස් දෙක. හරද අපේ පන්ති අත්ක සම්බන්ධවෙන් මටිකේ නොමිණ වාර්ය භාගනින් සම්බන්ධ කරගනය න. හරද දන්න යාලුවඩත් කියන්න පති එහෙම නම් හොඳට පාඩන් කර හන්ට ගැම්මෙන් ජවී ගැමෙන් වාරය භාගර ලියන්නව හැමදරුවක් ලකුණු හැත්ත පහෙන් යා ගන්නවාල සසිල්තන ලක්ුණු හත්ත පහ ගඩල බඩිලමම් පාතාාව කරන ආශිල්වාද කරනවා නපති ලා සියලදනාට සුබරාත්‍රයක් අපේ සර සවි සත්කාරයක්ත්තක දිගනම සම්බන්ධවෙන්න හොඳ ගුරුරටිකක් සර සසත්කාරයත්තෙක න්න ප බුද්ධ ගපන්ති අත්තක දෙගෙනම සබන්ධවෙන්න අනි වාරෙන් ගොඩ දාල දෙනවපතිේවාල සීලදනාටම ජයවේවා සුභරාත්‍රයක් ප්‍රනත්‍රී ශිරවාදය ලබේවා